තෙරුවන් සරණයි හැම දිනකටම අදත් අපි සුපුරුදු දම් සභාව දහම් හමුව ආරම්භ කරන්නටයි මේ සූදානම. විවහාර වර්ෂයෙන් අද 2021 වර්ෂයේ ජනවාරි මාසේ 9 වැනි සෙනසුරාදාව වෙලාව උදෑසන 5:30ට අපි එකතු වෙන්නේ ශ්‍රී ලංකාවේ වෙලාවෙන් සහ ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරේ. මේ සඳහා ලෝකයේ නොඑක් රටවල ඉන්න අපේ කල්යාණ මිත්‍රයන් මේ දම් සභාවට දහම් හමුවට එකතු වෙනවා. ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර පිරිස අදත් වෙනදා වගේම සුපුරුදු අපේ කල්යාණ මිත්‍ර පිරිස මේ දම් සභාවට එකතු වී සිටිනවා. හැම දිනම අපි ඉතාම ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පළමුව පිළිගමු. ඊළඟට අපි දහම් හමුව ආරම්භ කරමු. වෙනදා වගේම මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදුපියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සිහි කරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම. අදත් අපි අපේ සුපුරුදු දහම් හමුවයි මේ පවත්වන්නට සූදානම් මෙතෙන් සිට. අපි මාතෘකාවක් තියාගෙනයි මේ දහම් හමුව පවත්වගෙනු ලබන්නේ. මාතෘකාව නැත්තම් තේමා පාඨය වන්නේ අනිශ්චිත විහරණය කියන එකයි. දැන් ඒ පිළිබඳව අවබෝධයක් අපි හැම දිනාටම තියෙනවා. මන්ද අපි මේ යටතේ ධර්ම සාකච්ඡා රාශියක් පවත්වලා තිබෙනවා. කොහොම නමුත් අපි අනිශ්චිත විහරණය කියන මේ කාරණේ, මේ කුසලතාවය, අනිශ්චිත විහරණය කියන කුසලතාවය කුමක්ද කියලා නැවත සිහි ගන්වා ගැනීම, සිහි කැඳවා ගැනීම, සිහිපත් කර ගැනීම සුදුසුයි. මනුෂ්‍ය ස්වභාවයක් නැත්තම් සත්ව ස්වභාවයක් තිබෙනවා. ඉන්ද්‍රිය ගෝචර වන දේ සමග කිසියම් ආකාරයක සම්බන්ධතාවක් පැවැත්වීම. ඉන්ද්‍රිය ගෝචර වෙනවා කියලා කියන්නේ ඇහැට පේන දේ ඇසට පෙනීම. ඉන්ද්‍රිය ගෝචර වීම කියන්නේ කනට ඇසීම, නාසයට, දිවට, කයට දැනීම, මනසට වැටහීම. මේවට පාලි භාෂාවෙන් දිට්ඨ, සුත, මුත සහ විඤ්ඤාත කියලා කියනවා. ඉන්ද්‍රිය හයක් වුණාට ඒක හතරක් විදිහට සිදුවෙන සිද්ධිය නැත්නම් ඉන්ද්‍රිය ගෝචර වීම දක්වලා තියෙනවා. ඉතින් මේ ඉන්ද්‍රිය ගෝචර වීමත් ස්වභාවික දෙයක්. හේතුඵල ධර්මතාවයක්. ඉන්ද්‍රිය තියෙනකොට, ඉන්ද්‍රියන්ට ගෝචර වෙන දේවල් තියෙනකොට ගෝචර වීමට අදාළ හේතු යෙදුනම ඒව ඉන්ද්‍රිය ගෝචර වෙනවා. තව පැහැදිලිව කිව්වොත් ඇස, කන, නාසය, දිව, කය, මන කියලා මේ ඉන්ද්‍රිය ටිකක් තියෙනකොට, ඒ වගේම ඒ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන දේවල් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ මනසට මනසින් තේරුම් ගත හැකි යම් දේවල් තියෙනවා. ඉතින් ඕවා ඔය දෙක දෙපැත්ත තියෙනකොට හේතුඵල ධර්මානුකූල ඔය දෙපැත්ත එකට මුණ ගැහැ. හැට රූපය, කනට ශබ්දය ආදී වශයෙන්. ඉතින් මුණ ගැහුනම ඒවා ඒ අරමුණු මනසින් ගන්න ස්වභාවයක්, ගන්න ලක්ෂණයක් තියෙනවා. මනසව දිනුනොත් තමයි ඒ දේ වෙන්නේ. ඇස ඉදිරියට රූපයක් පැමිණලා තියෙන වෙලාවට මනසව දිනුනොත්, හිතව දිනුනොත් අපි ඒකට කියන්නේ චක්කු විඥාන කියලා. මේ මනසේ තියෙන විජානන හැකියාවක්, යමක් දැනගැනීමේ, යමක් වටහා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක අවදි වෙන්න පුළුවන්. අභිධර්මයේදී ඔකට කියන්නේ භවංග චලනය කියලා. අර භවංග කියුවේ අර
විඥානේ තියෙන අර විඥාන මාත්‍රය. විඥාන මාත්‍රය කියන්නේ කොටිම කිව්වොත් සංඥා කියලා අපි කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා. ඒ තියෙන්නේ නාම මාත්‍ර අවස්ථාව. ඉතින් ඒක එක්තරා විදිහකට අවදි වීමක් චංචල වීමක් යොමු වීමක් වැනි දෙයක් සිද්ධ වෙනවා ඇහැ හරහා අර පේන දෙයට. ඉතින් ඒ ඔය සිද්ධියට කියන්නේ චක්කු විඥාන කියලා. ඉතින් එතකොට මොකද වෙන්නේ? එතකොට ඒක විඥාණයට හසු වෙනවා කියලා අපි කියන්නේ. විඥාණයට හසු වෙනවා. හසු වීමට කියන්නේ පස්ස කියලා. ඉතින් ඔය දේ ස්වභාවිකයි. ඔක ඉතින් සිද්ධ වෙනවා. ඒ ඊට අදාළ හේතු යෙදিলা තියෙනවා නම් සිද්ධ වෙනවා. එතකොට මේකට තමයි ඉන්ද්‍රිය ගෝචර වෙනවා කියන්නේ. පැහැදිලි සිංහලෙන් කියන්න දකිනවා, පේනවා. අනිත් ඉන්ද්‍රියන් වලින් ඕව සිද්ධ වෙනකොටත් එහෙමම හඳුන්වනවා. මට ඇහෙනවා, අහනවා, ගන්ධ රස පහස විඳිනවා, දැනෙනවා. මනසට කරුණු වැටහෙනවා. වටහා ගනිමින් ඉන්නවා আদি වශයෙන්. ඉතින් මේ ඉන්ද්‍රිය ගෝචර වීම ස්වභාවික සංසිද්ධියක්. ඉන්ද්‍රිය ගෝචර වීමත් එක්ක ඊළඟට සිද්ධ වෙන්නේ පස්සපච්චය වේදනා. මනසින් මේක ග්‍රහණය කරගත්තම නැත්තම් මනසින් මනසට මේක ඇතුල් වුණාම යොමු වුණාම හිත වැදුනම ඒ දේ විඳීමේ හැකියාවක් මනසට තියෙනවා. ඒකයි අර නාම මාත්‍රවල වේදනා කියලා එකකුත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. නාම විස්තර කරනකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා මූලික මාත්‍ර පහක් නාම ධර්ම වල ස්වභාවයන් පහක් මූලික අවස්ථා පහක් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒකයි. එතන තියෙන වේදනා මාත්‍රය. ඒ කියන්නේ වින්දනය කිරීමේ මූලික හැකියාව මනසේ තියෙන. අන්නර අවස්ථාවේ ඒක ක්‍රියාත්මක වෙනවා. මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? අර මනසට ඇතුළු වුණු අරමුණ මානසින්ම මනසේ තියෙන ඒ ගති ලක්ෂණය ඉදිරිපත් වෙලා ඒක විඳිනවා. ඔකට අපි රස විඳිනවා කියලා සමහර වෙලාවට කියනවා. කොහොම නමුත් මේක විඳිනවා. වින්දනය කරනවා. ඉතින් වින්දනය විඳීම සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වශයෙන් තුන් ආකාරයකින් සිද්ධ වෙනවා. උන්ව විඳීමත් එක්ක බැඳීමක් ඇති වෙනවා. වේදනා පත්‍ය තණ්හා කියලා ඊළඟට දක්වලා තියෙන එක. ඉතින් මේ බැඳීම රාග බන්ධනයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ද්වේෂ බන්ධනයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෝහ බන්ධනයක් වෙන්නත් පුළුවන්. තණ්හා කිව්වම ඔය තුනම වෙන්න ඔය තුනෙන් කොයික වෙන්නත් පුළුවන්. බැඳීම කියන එක. ඉතින් මේක වේදනා දක්වා ක්‍රියාවලිය ස්වභාවිකයි. හේතුඵල ධර්මානුකූලව ස්වභාවික සංසිද්ධියක් සහ පිරිසිදුවටම සිද්ධ වෙනවා. වේදනා දක්වා ක්‍රියාවලිය ඉන්ද්‍රියට අරමුණ හමු වීම, එතනදි විඥානයේ පහළ වීම, ওই වගේ සංසිද්ධි ටිකක් තියෙන. ඒ ටික හරිම ස්වභාවිකයි. ඒවා මේ කිසිසේත්ම මේ අස්වාභාවික සිද්ධි නෙමෙයි. අපි ඒවට කියන්නේ හේතුඵල ධර්මානුකූල සිදුවීම් කියලා. ඉතින් ওই ටික වෙනවා. වේදනා දක්වාම එහෙමයි. විඳීම දක්වාම පිරිසිදුවට සිද්ධ වෙනවා. හේතුඵල ධර්මානුකූලව පිරිසිදුවට සිද්ධ වෙනවා. වේදනාවල වේදනා කිසිසේත්ම මේ කුසල අකුසලයට ගණේට වැටෙන්නේ නැහැ. වේදනා චෛතසික. ඒ වගේ ඉතින් ඒ ක්‍රියාවලිය ස්වභාවික සංසිද්ධියක්. ඉතින් ඒ ක්‍රියාවලියෙන් පස්සේ ඇති වෙන තත්වයන් තමයි අකුසල කුසල වගේ දෙපැත්තට වැටෙන්නේ. දැන් එතනින් පස්සේ වේදනා ළඟට තියෙන්නේ ඇත්තටම තණ්හා නෙවෙයි. වේදනා ළඟට තියෙන්නේ සංඥා. යම් වේදේති තං සංජානාති කියලා අර විඥානයේ තවත් පින්මකින් මේක විඥානය ඊළඟ පියවරෙදිත් ඇවිල්ලා මේක විඳින්න පස්සෙත් අලුත් විදියට හඳුනා ගන්න. විඳීමෙන් පස්සේ හඳුනා ගැනීම තරමක් වෙනස්. තරමක් වෙනස්. අර විඥානන හැකියාවම එතෙන්දි ක්‍රියාත්මක වෙලා ඉතින් හඳුනා ගන්නවා යම් යම් විදියට. සුඛ සංඥා, දුක්ඛ සංඥා, දුක්ඛම සුඛ සංඥා වශයෙන් සංජානනය කරගන්න. එතකොට එහෙම නැත්තම් නිට්ටය විදියට නිට්ටය සංඥා, ආත්ම සංඥා ආදී වශයෙන්
සංජානනය කරගන්න වෙන්න පුළුවන්. එතකොට වෙන්නේ මොකද? අන්න වේදනා ළඟට ওই සංඥාව ක්‍රියාත්මක වෙනවා. ඒ සංඥාව අනුව තමයි එතන ඉඳලා මේ ක්‍රියාවලිය යන්නේ කුසල අකුසල පැත්තට. නිශ්චිත වීම කියන එක ඔතන ඉඳලා තමයි පටන් ගන්න. වේදනා දක්වාම නිශ්චිත වීමක් නැහැ. සංඥාවෙන් තමයි නිශ්චිත භාවය මේ ආරම්භ වෙන්නේ. අර ඉන්ද්‍රියට හමුණු අරමුණත් එක්ක රාග බන්ධනයක් හදනවද, දේශ බන්ධනයක් හදනවද, මෝහ බන්ධනයක් හදනවද? අන්නේ රාග බන්ධනේ, දේශ බන්ධනේ, මෝහ බන්ධනේ තමයි නිශ්චිත කියන්නේ. තණ්හා නැත්තම් උපාදාන. තණ්හා පච්චය උපාදාන. ඉතින් අර ඒ ස්වභාවය. ඉතින් ඔය නිශ්චිත වීමත් සමග නැත්තම් උපාදාන වීමත් සමග ඉතනින්දලා යන ක්‍රියාවලිය අකුසලයි. අකුසලයි කියලා කියන්නේ දුක් උදයන් දුක් විපාකම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දුක උදා කරන දුක මේ ප්‍රබල කරන නැත්තම් දුක වැඩි කරන ලක්ෂණයක් පෙන්වනවා. ඉතින් ඒක නිසායි මේ නිශ්චිත භාවය දුරු කරගන්නේ නැත්තම් අපි ඒකට කියන අනිශ්චිත. අනිශ්චිත වෙන්න බුදුදහමේ උගන්වනවා. අර ක්‍රියාවලියේ ස්වභාවිකයි. ඒකට මුකුත් කරන්න බෑ. ඇහැ ගණනාසේ දිවකය තියෙනකන්, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම තියෙනකන්, මනස තියෙනකන් මේවා ඉන්ද්‍රිය සාරමුණු ඇති තාක්, ඒවා මුණ ගැහෙන තාක් මේ සිද්ධිය සිද්ධ. ඉතින් ඒ සිද්ධියට බුදුදහමේ අත තියන්නේ නැහැ. ඒ සිද්ධිය ස්වභාවික ස්වභාවධමට ඒ ටික එහෙම්ම ඉඩ දීලා තියෙනවා. අස්වාභාවික වෙන තැන ඉඳලා හදන්න පුළුවන්, නිවැරදි කරන්න පුළුවන් තැන ඉඳලා නිවැරදි කරන. ඒ තමයි සංඥාවේද. සංඥා යමක් තේරුම් ගන්න. මේ විඳීමෙන් පස්සේ ඇති වෙන తत्वය තමයි මේ සංඥා කියලා කියන්නේ. යම් වේදේති තං සංජානාති. යමක් විඳිනවද ඒ විඳීමත් එක්ක යම් ආකාරයක හඳුනා ගැනීමක් ඇති වෙනවා. හොඳයි හරි නරකයි හරි කියලා. බොහෝ වෙලාවට මේ සුඛ සංඥා, ආත්ම සංඥා ආදී වශයෙන් නිත්‍ය සංඥා ඔය වගේ සංඥා ඒ විදිහට සංජානනය කරගන්නවා. ඉතින් එතන ඉඳලා ඒක අකුසල සංඥාවක් කියලා අපි කියන්නේ, නැත්නම් සංඥා විපල්ලාසයක් කියලා. ඒ සංඥා විපල්ලාසයට අනුව එතන ඉඳලා චින්තන ක්‍රියාවලිය ආරම්භ වෙනවා. යන් සංජානාදි තං විතක්කේති කියලා. විතක්ක කියන්නේ සිතවිලි වලට. 아무ත දෙයක් නෙමෙයි. අර තේරුම් ගත්ත විදිහට සංජානනය කරගත්ත ආකාරය අනුව හිතන්න පටන් ගන්නවා. ඊට පස්සේ හිතලා ඒ ආකාරයට මානසික සැලසුම් හදාගන්න. යම් විතක්කේති තම් පපංචේති කියලා කිව්වේ. පපංච කියන්නේ මානසික සැලසුම්. හුඟක්ම පපංච කියනකේදී අදහස් වෙනවා මේ අනිත් පැත්තට හදාගන්නේ වගේ නේ, අකුසල පැත්තට හදාගන්නේ. ඉතින් මේ ප්‍රපංච අනුව එතෙන්දලා ජීවිතේ පෞරුෂයේ තීරණය වෙනවා. තතෝ නිදානම් පුරිසං. පුරිස කියන්නේ පෞරුෂය. ඒ දැන් සිට ඒ පුද්ගල පෞරුෂය ඒ ප්‍රපංචයට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපිට මේ විවිධ පුද්ගල පෞරුෂ පේන්න තියෙනවා. නාන ආකාර විදිහේ පෞරුෂ. අපිටින් මේ හොඳයි නරකයි නොඑක් විදිහට ඒ වර්තකතනේ වෙන්නේ කරනවා. නමුත් ඒ පෞරුෂවල තියෙන්නේ ඒ පෞරුෂ විසින්ම සකස් කරගත්ත ප්‍රපංච. ඒ ප්‍රපංච තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රපංච කියන්නේ හුඟක්ම මානසික සැලසුම්. ඒයක මනසින් සකස් කරගත්ත කිසියම් ආකාරයක අදහස්, උදහස්, විශ්වාස, පිළිගැනීම්, මතිමතාන්තර, රුචි අරුචි භාවයන් මේවට තමයි ප්‍රපංචකය. ඉතින් ඒවා මේ අකුසල පැත්තෙන් සකස් වෙනකොට තමයි හුඟක්ම ප්‍රපංච කියන වචනේ යෙදෙන්නේ. අකුසල පැත්තෙන් සකස් වෙනකොට. ඉතින් ওই විදිහටයි යන්නේ. ඉතින් ඒක නිසා මේ බුදුදහමේ මේවයි මූල අවස්ථාවට ගිහිල්ලා මුල් අවස්ථාවේ මේවා නිවැරදි කිරීමක් කරනවා. ඉතින් කොහොමද මේ නිශ්චිත වීම? එතකොට මේ විදිහට ඉන්ද්‍රියන්ට අරමුණු හමු වීමත්, විඳීමත්, හඳුනා ගැනීමත් කියන සංසිද්ධිය එක්කයි මේ නිශ්චිත වීම, මේ බැඳීම කියන දේ ඇති වෙන්නේ. ඉතින් නිශ්චිත වීමත් එක්ක බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිශ්චිතස්ස චලිතං කියලා මේ බැඳීමත් එක්ක එක්තරා ආකාරයකට
පුද්ගලය චලනය වීම චලනය කියන එකෙන් අදහස් කරන්නේ කෙලෙස් මගින් ඇති කරන මේ දුක්ඛ දෝමනස්යන්ට භාජනය වීම තමයි ඇත්ත වශයෙන්. ඉතින් ඒක නිසා ඒ නිශ්චිත භාවයේ ඉවත් කරගන්න අපිට යම් කිසි ආකාරයක මඟ පෙන්වීමක් උදාහරණේ ඉදිරිපත් වෙනවා අනිශ්චිත වෙන්න. එතකොට ඒ මඟ පෙන්වීම තමයි අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ බුද්ධ දේශනා ඇසුරෙන්. නිකෙලස් බව කොටින්ම කිව්ව මේවා පිළිබඳව මේ ඉන්ද්‍රිය ගෝචර වෙන දේවල් පිළිබඳව තණ්හා මාන දිට්ඨි වශයෙන් ඇති කරගන්න වැරදි ආකාරයේ සංඥා. ඒ ඔක්කොම ඇත්තටම සංඥා වැරදි ආකාරයේ දැකීම වැරදි වැටහීම. ඉතින් ඒවා ටික ඉවත් කරගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම නැත්තම් ඒ සම්බන්ධයෙන් ඊට අදාළ කරගත හැකි බුද්ධ දේශනා අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ මේ අනිශ්චිත භාවය අපේ ජීවිතය තුළ ඇති කරගන්න නොබැඳී නොබැඳුණු ජීවිතයක් ඇති කරගන්න. තණ්හා මාන දිට්ඨි වශයෙන් නොබැඳුණ නැත්තම් අනුපාදාන අනිශ්චිත අතම්මය විසංයුක්ත විරාග නිරෝධ මුත්‍ති පටි නිස්සග්ග අනාලය මේ වචන වලින් කියවෙන්නේ එකම දෙයක්. මේ නිවන හඳුන්වන්න පාවිච්චි වෙච්ච දීර්ඝ වචන මාලාවක් අපේ බුද්ධ දේශනාවලදීමයි හමු වෙන්නේ. ඩික්ෂනරි වල අටුවාවලදී නෙමෙයි. හැම බුද්ධ දේශනාවක් තුළින්ම එවැනි නිබ්බාන පටිසංයුක්ත දේශනාවකින් පස්සේ ওই වගේ වචන අපිට මුණ ගැහෙනවා. එතකොට ඒකෙන් පේනවා මේ හැම තැනදීම දේශනා වෙන්නේ මේ අනිශ්චිත ස්වභාවය. තණ්හා මාන දිට්ඨි වශයෙන් ඉන්ද්‍රියාරම්මණයන්ට ඇලීම ගැටීම මුලාව කියන මේ ස්වභාවයෙන් තොර බව, එයින් වියුක්ත බව, විමුක්ත බව, විසංයුක්ත බව. ඒකයි. ඉතින් ඔන්නය කුසලතාවය නිවනේ තියෙන ප්‍රධාන කුසලතාවය. විමුක්ති. විමුක්ති කියලා නිවන හඳුන්වන්නේ ඒ නිසා, ඒ අර්ථයෙන්. ඉතින් අපි ඒ සඳහා මේ යෝග්‍ය නැත්නම් ඒ සඳහා මඟ පෙන්වන බුද්ධ දේශනා දිගට සාකච්ඡා කරගෙන ඇවිදින් තිබෙනවා. මේ දිනවල අපි සාකච්ඡාවට අරගෙන තියෙන්නේ විභංග දේශනා. විභංග. විභංග දේශනාවල ස්වභාවය ඍජුවම ධර්ම කරුණු විස්තර කරන්නේ. අතිරේක විස්තර හුඟක්ම අඩුයි. මුලින් උද්දේශ වශයෙන් දේශනා කරලා කෙටියෙන් දේශනා කරලා දෙවනුව දෙවෙනි පියවරකදී ඒක සවිස්තරව දේශනා කරනවා. ඉතින් අපි යනුව පහුගිය අවස්ථාවල අපි විභංග දේශනා කීපයක්ම සාකච්ඡාවට ගත්තා. ඒ අතර සලායතන විභංග, ධාතු විභංග කියන සූත්‍ර අපි සාකච්ඡා කළා. ටිකක් දීර්ඝ වශයෙන් ඒවා කතා බහ කරන්න උනා. සලායතන විභංග සූත්‍රයේ සාකච්ඡා පහකටත්, ධාතු විභංග සූත්‍රයේ සාකච්ඡා හතරකටත් වශයෙන්. ඉතින් තවත් අපි කල්පනා කරා මේ විභංග දේශනා දෙකක් විතර අවධානයට ගන්න. අද මම අවධානයට යොමු කරන්නේ අරණ විභංග සූත්‍රය නැත්නම් දේශනාව. ඊට පස්සේ මේකෙන් පස්සේ සත්‍ය විභංග දේශනාව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ හැම එකකම අපිට අනිශ්චිත විහරණයට උපකාරී වන්නා වූ දේශනා තමයි මේ හැම එකක්. හොඳයි, අපි එහෙමනම් අරණ විභංග දේශනාවට යොමු වෙමු. දැන් හැම දිනාටම පුළුවන්කම තියෙනවා දේශනාව පෙරලා ගන්න. අන්තර්ජාලයේ ඉන්න ඇත්තන්ට pitaka.lk නැත්නම් tripitaka.lk වලට යොමු වුණාම එතන තියෙනවා අපිට ත්‍රිපිටකයේ අටුවා පවා තියෙනවා. දැන් tripitaka.lk පිටුවේ අටුවාවටත් යන්න පුළුවන්කම තියෙනවා. දැන් යම් කෙනෙක් pitaka.lk කියන වෙබ් එකේ නම් ඉන්නේ, ඒකෙම දකුණු පැත්තේ උඩින් ඉරි කෑලි තුනක් වගේ පෙන්නනවා. ඉතින් ඒක ක්ලික් කරපුවාම යන්න පුළුවන්කම තියෙන බුද්ධ ජයන්ති ත්‍රිපිටකයට මාරු වෙනවා. ඒකේ පෙරලා ගත්තම ඒකේ අටුවාවටත් යන්න පුළුවන්කම තියෙනවා. යම් ඡේදයක ආරම්භයේදී
තියෙනවා ඒ 33ක් වගේ සලකුණක් තියෙනවා ඒ ඡේදයේ ආරම්භයේදී. ඉතින් ඒ 33 වගේ ලකුණ ඒක ක්ලික් කරුවොත් එතන මේ අටුවාව පෙන්නවා. ඒ කියන්නේ ඕනම ඡේදයක ආරම්භයේදී මේ 33 ලකුණ තියෙනවා. මේ 33 ලකුණේ ක්ලික් කරපුවාම ඒක තන ඒක තුන්වෙනි අවස්ථාව හැටියට වෙන්නලා තියෙනවා අටුවාව වෙත කියලා. ඕනනම් අපේ සම්ප්‍රදායික අටුවාව කියවන්නත් කෙනෙකුට අවස්ථාව තියෙනවා. ඉතින් කවුරු නමුත් මේවා සකස් කරලා අන්තර්ජාලගත කරපැත්තෝ බොහොම වටිනා කටයුත්තක් සිද්ධ කරලා තියෙන්නේ. ඒ ඇත්තත් කෘතවේදීව මේ වගේ වෙලාවක සිහිපත් කරමු. පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේ පහසුකමක් අපිට සලසා දීම පිළිබඳ. ඒක නිසාවෙන් දැන් අපිට හැකියාව තියෙනවා මේ අපි සාකච්ඡා කරන ගමන්ම පොත පෙරලා ගන්න. සූත්‍රයට යන්න. එතකොට මේ අරණ විභංග සූත්‍රය ඇතුළත් වෙන්නේ අපි මේ කතා කරගෙන ඉන මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ විභංග වර්ගයේමයි. විභංග වර්ගයේ 9 වෙනි සූත්‍රයේ හැටියට අරණ විභංග සූත්‍රය ඇතුළත් වෙලා තියෙනවා. මේකේ දීර්ඝ නිදානයක් නැහැ. ලොකු පසුබිම් කතාවක් නැහැ. අපි කලින් සාකච්ඡා කළ සූත්‍රයේ වගේ බොහොම කෙටි පසුබිම් කතාවක් තියෙන්නේ. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමං. බුදුරජාන් වහන්සේ සරත් නුවර දෙවුරම් වෙහෙර වැඩ ඉන්න අවස්ථාවක සිදුවන බව ආනන්ද හාමුදුරුව පළවෙනි සංගායනාවේදී ඒවම් මේ සුතං කියලා වාර්තා කරනවා. මා විසින් මෙසේ අසන් ලදී කියලා. ඉතින් ඒ දෙවුරම් බෙහෙර වැඩ ඉන්න අවස්ථාවක භගවා භාග්‍යතුන් වහන්සේ බික්කු ආමන්තේසි තමන්ගේ ශ්‍රාවකයන් ඇමතුවා ඒ කියන්නේ එන්න කියලා මේ කැඳවා ගැනීම තමයි ওই බික්කවෝති කියන වචනෙන් කියන්නේ. ඔක්කොමලා මෙහෙට එන්න මේ ධර්ම සාකච්ඡාවකට එන්න කියලා කැඳවීම තමයි ආමන්තේසි කිව්වේ. බික්කවෝති ආමන්තේසි බදන්තේති තේ බික්කෝ භගවතෝ පච්චස්සෝසුම් එහෙමයි ස්වාමීනි කියලා මේ ශ්‍රාවකය බුදුරජාණන් වහන්සේගේ ආමන්ත්‍රණයට එකඟ වෙලා එකතු වුණාම භගවා ඒතදෝච භාග්‍යතුන් වහන්සේ මෙසේ මේ දේශනාව කරනවා. ඉතින් මුලින්ම දේශනාවේ මාතෘකාව කියනවා අරණ විභංගං වූ බික්කවේ දේශිස්සාමි තන්සුනාත සාදු කම්මනසිකරුත බාසිස්සාමි කියලා. අරණ විභංගය අරණ කියන වචනේට අපි අවධානය යොමු කරන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් රණ කියනවා කෙලිස් වලට, රණ කියනවා යුද්ධෙට රණ කියනවා. ඒක යුද්ධෙට රණ කියන එකේ අර්ථයත් ඒක යුද්ධයකදී තියෙන කෙලිස් තමයි. යුද්ධයක් ඇතුලේ කොහෙවත් නිකෙලිස් භාවයක් හොයන්න නැහැ. යුද්ධයක් තුළ සම්පූර්ණයෙන්ම කෙලිස් ක්‍රියාත්මක වීම, කෙලිස් වල වීතික්කම අවස්ථාවක් දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා යුද්ධයටත් රණ කියනවා. විශේෂයෙන් රණ කියන කෙලෙස් වලට. ඒ අනුව අරණ කියන්නේ මොකද්ද කියලා හිතා ගන්න පුළුවන් දැන් අපේ කල්යාණ මිත්‍රයන්ට. ආ ප්‍රතිශේධාර්ථ නිපාතයේ මුලින් යෙදුනම ඒකෙන් අදහස් කරන්නේ නැහැ කියන අර්ථය දෙන්න. එතකොට අරණ කියන්නේ නිකෙලස් කෙලස් නැති බව, නිකෙලස් බව කියන අදහස ඉදිරිපත් වෙන්නේ. එතකොට ඒක විස්තර කර දැක්වීමක් විභංග කියන්නේ. නිකෙලස් බවට අදාළ කරුණු ටිකක් මම ඔබට විස්තර කරනවා. ඒක හොඳින් අහන්න. තං සුනාත සාදුකං මනසිකරෝ. හොඳින් මෙනෙහි කරන්න. යෝනිසෝ මනසිකාරය කරන්න ඒ ගැන කියලා කියයි. මනසිකරෝත කියන්නේ. කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ මේ නිකෙලස් බවට හේතු වෙන, එහෙම නැත්නම් තවත් විදිහකින් කිව්වොත් මේ කෙලස් ඇති වෙන ඇතැම් දේවල් පෙන්නගෙන ඒවයි නිකලස් බවත් පෙන්නගෙන යනවා. යම් විස්තර ටිකක් මෙතන ඉදිරිපත් කරන්නේ. භගවායේ තදෝච භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. පළමුවෙන්ම මේ විභංග දේශනාවල මම කිව්වා උද්දේශ වශයෙන් යමක් ඉදිරිපත් කරන. උද්දේශ කියන්නේ කෙටියෙන් ඉදිරිපත් කිරීම කියන එක. මොකද අර කෙටියෙන් කිව්වම සමහර අයට වැටහෙනවා. ඒ ඇති සමහරුන්ට. ඉතින් බොහෝ දෙනෙකුට එහෙම කෙටියෙන් උද්දේශ වශයෙන් කිව්වට ප්‍රමාණවත් නැහැ විභංග කරන්නත් ඕන. විභංග කියන්නේ වැඩි දුර විස්තර කර දැක්වීම. ඉතින් මෙතන උද්දේශයයි විභංගයයි දෙකම තියෙන මේ සූත්‍රයේ.
පළමුවෙන් බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ අදහස් කරපු කාරණා ටික කෙටියෙන් ඉදිරිපත් කරනවා. මෙන්න මෙහෙම. පළවෙනි කාරණේ න කාමසුක මනුයුංජෙය්‍ය හීනං ගම්මං පෝතුජ්ජනිකං අනරියං අනත්ත සංහිතා නච අත්ත කිලමතාන යෝග මනුයුංජෙය්‍ය දුක්ඛං අනරියං අනත්ත සංහිතා ඒතේති භික්ඛවේ උපවන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතේන අබ්බ සම්බුද්ධා චක්කවර්ණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. මේක පළවෙනි කාරණේ. ඔය ಉದ್ದೇಶ වශයෙන් කියපු විදිය. හීන ග්‍රාම්‍ය පුතුජන භාවයට හේතු වෙන අනාර්ය වූ අනර්ථයට හේතු වන්නා වූ කාමසුඛයට යොමු කිරීම න නොකල යුතුයි. අනිත් පැත්තට කියනවා දුක්ඛං අනරියං අනත් සංහිතං දුකට හේතු වෙන අනාර්ය වූ අනර්ථය පිණිස හේතු වන්නා වූ අත්තකිලමතාන යෝගං න අනුයුංජේය. ඒ වගේම අත්ත කියලා මතාන යෝගයටත් යොමු නොකළ යුතුයි, යොමු නොවිය යුතුයි, නොයෙදිය යුතුයි. ඒ දෙකේම නොයෙදී උභවන්තේ අනුපගම්ම මේ අන්ත දෙකට නොපැමිණ තථාගතේන තථාගතයන් වහන්සේ විසින් මජ්ඣිමා පටිපදා අභිසම්බුද්ධා මැද ප්‍රතිපදාවක් නැත්තම් මධ්‍යම ප්‍රතිපදාවක් අභිසම්බුද්ධා මැනවින් අවබෝධ කරගත්ත, ගැඹුරින්ම අවබෝධ කරගත්ත. ඒ ස්වභාවයේ ඒ මධ්‍යම ප්‍රතිපදායේ ස්වභාවයේ වචන කීපයකින් සඳහන් කරනවා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. චක්කුකරණී ප්‍රඥා ඇහ ඇති කරන ප්‍රඥා ඇස පාදන ඥානකරණී ඥානය ඇති කරන උපසමාය සංසිඳීම ඇති කරන අභිඤ්ඤාය මේ වචනේ අපි හුඟක් වෙලාවට කතා කරපු වචනය. ගැඹුරු අවබෝධයන් යථාබෝධයන් පිණිස හේතු වෙන සම්බෝධාය ඒත් එහෙමයි. ගැඹුරු අවබෝධය පිණිස හේතු වෙන නිබ්බානාය නිවීම පිණිස හේතු වෙන අන්නේ මජ්ඣිමා පටිපදා. ඒක තමයි අපි ඒකේ තමයි යෙදෙන්න ඕන කියලා කියන අර අන්ත දෙකෙන් බැහැර වෙන. ඔය පළවෙනි කාරණේ. ඊළඟට කියනවා උස්සාදනංච ජඤ්ඤා අපසාදනංච ජඤ්ඤා උස්සාදනංච ඤාත්වා අපසාදනංච ඤාත්වා නේව උස්සාදෙය්‍ය න අපසාදෙය්‍ය ධම්මමේව දේසෙයි. උස්සාදන කියන්නේ ඔසවා තැබීම නැත්නම් ඔසස් යැයි කීම උසස් කොට කීම කියන එකයි. අපසාදන කියන්නේ පහත් කොට සැලකීම පහත්යයි කීම උස්සාදන අපසාදන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ උස්සාදන අපසාදන දෙක දැනගන්න ඕන. උස්සාදනංච ජඤ්ඤා ජඤ්ඤා කියලා කියන්නේ දැනගතිය. අපසාදනංච ජඤ්ඤා උස්සාදනංච ඤාත්වා අපසාදනංච ඤාත්වා මතු කොට දැක්වීම නැත්නම් සහ පහත් කොට දැක්වීම උස් කොට සැලකීම පහත් කොට සැලකීම උස්සාදන අපසාදන කියන මේ කාරණේ දැනගෙන න උස්සාදෙය න අපසාදෙය. ඒ උස් කොට සැලකීමයි පහත් කොට සැලකීමයි පැත්තකින් තියලා ධම්මමේව දේසෙයි. මේ යථා ස්වභාවයම ප්‍රකට කරන්න ඕන. ඒකම පැහැදිලි කරලා දෙන්න ඕන. ඊළඟට සුඛ විනිච්ඡයං ඤත්වා සුඛ විනිච්ඡයං ජඤ්ඤා සුඛ විනිච්ඡයං ඤත්වා. මේ සුඛ විනිච්ඡය සැපය කියන්නේ ඇත්ත වශයෙන්ම මොකද්ද කියලා මේ සැප කියන එක පිළිබඳව ලෝකේ විවිධ මතිමතාන්තර තියෙනවා. ඉතින් ඕක තෝරා බේරා ගැනීමක් දහමට අනුව අවශ්‍යයි. ඒකට තමයි සුඛ විනිච්ඡය කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට කියන මේ සුඛ විනිශ්චය දැනගත යුතුයි, තේරුම් ගත යුතුයි, අවබෝධ කරගත යුතුයි. තේරුම් අරගෙන අජ්ජත්තං සුඛං අනුයොංජෙය්‍ය ඇතුළත සැපයට යොමු වෙන්න ඕන කියලා. ඒක ඊළඟ කාරණා. එතකොට කාරණා තුනයි. ඊළඟට කියන රහෝවාදං නබාසෙය්‍ය සම්මුඛාන කීනං බහනේ
රහෝවාද කියන්නේ සාමාන්‍යයෙන් රහසින් කියනවා වගේ අදහසක්. සමහර තැන්වල ඒක කේලම් කීම කියලත් නිකන් පරිවර්තනය කරලා තියෙන අටුවාවල එහෙම. නමුත් මේ රහෝවාද කියලා කියන්නේ රහස්‍ය දේවල් නිතන් গুপ্ত දේවල් තනියෙන් තනියම වෙන තනි පුද්ගලයෙකුට විශේෂයෙන් කියන දේවල් වගේ එහෙම සුවිශේෂ දේවල් නභාසෙය. එහෙම දේවල් මේ ධර්ම මාර්ගයේදී නොකිය යුතුයි. රහෝවාද තනි තනි පුද්ගලයන්ට කනට කියලා යාට විතරක් විශේෂයෙන් කියලා කියන දේවල් නොකිය යුතුයි. ඊළඟට සම්මුඛා න කීනම් බහනේ. ඒ වගේම සම්මුඛ නැත්තම් ප්‍රසිද්ධියේ පිරිස ඉදිරියේදී කීන කියන්නේ කීන කියන වචනේ ටිකක් අර දරුණු නැත්තම් අටුවාව කියන්නේ පරුස වචන කියලා. අනිත් අයගේ හිත ත්‍රිදෙන ආකාරයට අනිත් අය නිකන් පහත් කොට සලකලා කොහොම නමුත් තියුණු ප්‍රකාශන අනිත් අය නොකළ යුතුයි කියන එකයි. රහෝවාදං න භාසෙය සම්මුඛා කීනම් න බහනේ. පෞද්ගලිකව එකෙක්කෙනාට හොරෙන් රහස්‍ය විදිහට গুপ্ত විදිහට යමක් කියන්නත් එපා. ප්‍රසිද්ධියේ තියුණු රාලු ගොරෝසු හිත්‍රි දෙන හිත් බින්දෙන කෙලෙසෙන ප්‍රකාශන කරන්නත් එපා. කීන කියන්නේ ඒ අත්තේ. ඒක ඊළඟ කාරණේ. ඊළඟට අතරමානෝ භාසෙය නො තරමාන. නො තරමාන. තරමාන කියලා කියන්නේ යම් කිසි දෙයක් නිකන් අපහසුවෙන් කරන ප්‍රකාශනය. අපහසුවෙන් කියන එකෙන් මෙතන අදහස් කරන්නේ අපි සිංහල භාෂාවෙන් ඕකට කියනවා තතනමින් කියනවා කියලා. තරමානෝ කියන වචනෙට සිංහලෙන් කියන තතනමින් කියලා. ඒ කියන්නේ යමක් හරියට දන්නේ නැති වුණාම ඒ පුද්ගලයා ඒක ප්‍රකාශ කරන්න ගියාම යම් ආකාරයක මේ තරමාන ලක්ෂණයක් පෙන්වන. තරමානෝ ඒ කියන්නේ මේක හරියට පැහැදිලිව කියන්න බෑ. මේක මේකයි මේක මේ දේ මේකයි ආදී වශයෙන් ඒ පුද්ගලයාට හැකියාවක් නැහැ ඒක පැහැදිලිව කියන්න. ඉතින් එහෙම් මෙහෙම් වටින් ගොඩින් සැක සහිතව පිළිවෙලක් නැතුව යම් යම් දේවල් කියනවා. ඒකට කියන්නේ තරමාන භාෂණය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට කියනවා අතරමානෝ භාෂෙය නෝ තරමාන. එහෙම තතනමින් යමක් කියන්න එපා. පැහැදිලිව දැන කියාගෙන අවබෝධ කරගෙන කියන්න කියලා. ඒක ඊළඟ දාන්නේ. ඊළඟට කියන ජනපද නිරුත්තින් නාබිනිවේසෙය සාමාන්‍යං නාති දහවෙය කියලා. ජනපද නිරුත්ති කියලා කියන්නේ මේ නොඑක් ප්‍රදේශවල විවහාර වෙන භාෂාවල්. නිරුත්ති කියන්නේ භාෂාවට. ජනපද නිරුත්ති කියන්නේ විවිධ ප්‍රදේශවල විවිධ පළාත්වල විවිධ රටවල විවහාර වෙන විවහාර භාෂා. එක පැත්තකින් කියන ඒවට න අබිනිවේසෙය. ඒවට නිකම් බැහැ ගන්න එපා. ඒවට තදින් යොමු වෙන්න එපා. ඒවා මේ නිකම් උපාදාන කරගන්න එපා කියන එක. අබිනිවේෂණ කියන වචනේ අදහස ඒක. ඒකම කියනවා සාමාන්‍යං නාති දහවෙය කියලා. සාමාන්‍ය කියලා කියන්නේ ඔය පොදු විවාහාරයේ ඒක පොදු පිළිගැනීම පොදු විවාහාරයේ ලෝක සම්මතය කියලා අපි කියයි. ඒක ඒකත් ඉක්මවා යන්න එපා කියලා. ජනපද නිරුක්ති වලට තදින් බැස ගන්නත් එපා. පොදු සම්මතයේ තියනවාද ඒවා ඉක්මවා යන්නත් එපා. ඉතින් මේ කාරණා ටික බලපුවාම මේවා කෙලෙස් ඇති වෙන්න හේතු. අනිත් එක මේවට නිශ්චිත වෙනවා. මේ දේවල් බලපුවාම මේ නිශ්චිත වෙන කාරණා මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන. අපි එක්කෙනා මේවට හේතු වෙනවා. අපි ජීවිතේ ධර්මයේ සාකච්ඡා කරද්දී එහෙම නැත්නම් යම් යම් දේවල් කතා කරද්දී හරි සියුම් කාරණා ටිකක් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි මේ අරණ විභංග දේශනාවේදී දේශනා කරා. මේ දේශනාව පිළිබඳව සාකච්ඡා කරපු ඇතැම් අය කියලා තියෙනවා මේ දේශනාව
ධර්මදේශක භික්ෂූන්ට කරපු දේශනාවක් කියලා. මොකද මේකේ මේ දේශෙය තියෙන වචන එහෙම යෙදිලා තියෙනවනේ. මේ මේක දේශනා කරන්න මේ විදිහට කියන්න කියලා මේකේ නොකිය යුතුයි අතරමානෝ අභාසෙය ඒ වගේ වචන යෙදිලා තියෙනවනේ. ධම්ම මේව දේශෙය භාසෙය කියන වචන යෙදිලා තියෙන නිසා සමහර අය කියන මේක ධර්මය දේශනා කරන්න අයට කරපු අවවාදයක් කියලා. හැබැයි එහෙම කියන්න තරම් හේතු මේ දේශනාවේ තියෙන. ඒක නිසා අපි ඔය ධර්ම දේශනා කුසලතා ඇති කිරීමට අපි කරන මේ ස්වාමීන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ පුහුණුවලදී අපි මේ අරණ විභංග දේශනාව ඉදිරිපත් කරගන්න. මම හුඟක් කාලවට ධර්ම දේශනා පුහුණු කටයුතු කරනවා. පැවිදි ඇත්තන්ට ඒ හුරු පුරුදු කරනවා මේ ධර්ම දේශනා කරන්න බණ කියන්නේ කොහොමද කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ අපිට කොහොමද බණ කියන්න කියලා කිව්වේ, ධර්ම දේශනා කරන්න කිව්වේ කොහොමද කියන කාරණේ මතු කරගන්න අවස්ථාවල අපි මේ මේ සූත්‍රයත් ආදර්ශයට ගන්න. එහෙම වටිනාකමකුත් එහෙම යොදාගත හැකි ස්වභාවයක් මේ සූත්‍රයේ ඇත්ත වශයෙන්ම තියෙනවා. කෙනෙක් තව කෙනෙකුට යමක් කියද්දී එහෙම නැත්නම් මේකේ ධර්මයේ දේශනා කරද්දී දේශකයෙක් තුල තිබිය යුතු කුසලතා වගේ කියලා පෙන්වන්න පුළුවන් හැකියාවකුත් මෙතන තියෙනවා. ධම්ම මේව දේශෙය අතරමානෝව භාසෙය ඔය වගේ මෙහෙම දේශනා කරන්න මෙහෙම කියන්න කියලා තියෙන නිසා එවැනි ප්‍රයෝජනයකුත් මේකේ ගත හැකියි. නමුත් අපි මේ සූත්‍රයේ තෝරාගත්තේ ඊට වඩා සියුම් ගැඹුරු දෙයක් මතු කරගන්න හැකියාවක් මේ සූත්‍රයේ තියෙනවා. ඒ තමයි අපි මේ අනිශ්චිත විහරණයට කොයි විදිහට මේවා නිශ්චිත භාවයට අනිශ්චිත භාවයට අදාළව මේ දේශනාව ගලපා ගන්න, මේ දේශනාවෙන් යම්කිසි ආලෝකයක් ලබා ගන්න පුළුවන්ද කියන කාරණය. ඒ ආලෝකය ලබා ගන්නයි අපි අරණ විභංග දේශනාව ඉදිරියට ගත්තේ. එතකොට දැන් උද්දේශය ඔහොමයි. අයං උද්දේශෝ අරණ විභංගස්ස. මේ අරණ විභංග දේශනාවේ උද්දේශය ඔහොමයි කියලා කෙටියෙන් බුදුරජාණන් වහන්සේ කාරණා ටික දේශනා කරනවා. සමහර විට එතන ඉඳපු කෙනෙක් ඉඳපු අය අතරින් යම් කෙනෙකුට ඔය උද්දේශය දේශනා කරනකොටම ධර්මාවබෝධය වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා බුදුවරු වැඩිය වෙහෙස මහන්සි නොවීම බණ කියන සිරිතක් තියෙන එක තමයි උද්දේශ ක්‍රමය. කෙටියෙන් කියන ඉස්සර වෙලා බලන්න කොහොමද කියලා. ඉතින් අර අවබෝධ කරගැනීමේ මට්ටම් තියෙනවනේ. ඉවැනි අය වහා අවබෝධ කරගන්න අය ඉන්න කිප්පා බින්ඤ මේ වගේ අය. ඉතින් ඒ අයට උද්දේශය ඇති. උද්දේශ වශයෙන් කිව්වම ඇති. එතකොට බුදුරජාණන් වහන්සේ වෙහෙසෙන්නෙත් නැහැ. ශ්‍රාවකයා වෙහෙසෙන්නෙත් නැහැ. බොහෝ කල් ගත වෙන්නෙත් නැහැ ධර්ම අවබෝධයට. කෙටියෙන් දේශනා කරා, වහාම අවබෝධ කරගත්තා, වහාම ප්‍රතිඵල ලබා ගත්තා. ඉතින් ඒ මට්ටමේ ඉන්නේ නැත්තෝ අඩුයි. බහුතරයක් ඉන්නේ විභංගයකින් ධර්ම අවබෝධය කරගන්න නැත්තෝ. වැඩිදුර විස්තරයක් ඉදිරිපත් කිරීමේ සමහරට එනුත් පස්සේ බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කිරීමෙන් තේරුම් ගන්න නැත්තෝ. තවදුරටත් චින්තාමය භාවනාමය ඥානයන් හරහා ගිහිල්ලා ධර්ම අවබෝධය කර නැත්තෝ තමයි බහුල වැඩිපුර ඉන්නේ. ඒක ලෝක ස්වභාවය. ඉතින් හොඳයි, අපි දැන් මේ උද්දේශ වශයෙන් කෙටියෙන් දේශනා කරපු කරුණු එතැන් සිට බුදුරජාණන් වහන්සේම විස්තර වශයෙන් විභංග වශයෙන් ඉදිරිපත් කරන අවස්ථාව තිබෙනවා. ඒකට අපි අවධානය යොමු කරමු. පළවෙනි කාරණේ දේශනා කළේ න කාමසුඛ මනෝයොංජේය හීනං ගම්මං පෞතුජ්ජනිකං අනරියං අනත්ත සංහිතං නච අත්ත කිලමතා නියෝගං අනුයුංජෙය දුක්ඛං අනරියං අනත සංහිතං ඒතේ තේ උපෝ අන්තේ අනුපගම්ම මජ්ජේ මජ්ජිමා ප්‍රතිපදා තථාගතේන අපි සම්බුද්ධා චක්කවරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සම්වත්තති කියන කාරණේ පළමුවෙන් දේශනා කළේ. ඉතින් ඔය දේශනාව ආයමතු කරගෙන
iti kopane tang wottang kince tang paricca wottang kela oya ansa tuna ekenne kama suka anuyunjanawai kilamata anuyogayai majjima patipadawai nevata vistarada palamen vistara karanne kama suka anuyunjane නැත්තම් කාමසුකල්ලි කාන්‍යෝගේ කියලත් ඔක වෙනත් තැන්වල සඳහන් වෙලා තියෙනවා මෙතන සඳහන් වෙන්නේ කාමසුක අනුයුංජනා කියලා න කාමසුක අනුයුංජෙය ඊනම් ගම්මම් පෝතුජ්ජනිකං අනරියං අනත්ත සංහිතා ඊන වූ නැත්තම් පහත් ගම්මං ග්‍රාම්‍ය වූ පෝතුජ්ජනිකං පුහුදුන් බවට හේතු වන්නා වූ අනරියං අනාර්ය වූ අනත්ත සංහිතං අනර්ථය අයහපත පිණිස හේතු වන්නා වූ කාමසුඛං අනුයුංජෙය මේ පංචකාම සැපෙහි දිගින් දිගටම යෙදී සිටීම න නොකටයුත්තකි කියන ප්‍රකාශන ඉති කෝපනේතං උත්තං කිංචේතං පටිච්චෝත්තං ආදී වශයෙන් ආවිසින් ඉහත කරන ලද ප්‍රකාශනය කුමක් සඳහා ප්‍රකාශ කරන ලද්දක්ද කියලා නැවත ප්‍රශ්න කිරීමක් නැත්තම් විස්තර කිරීමේ ස්වභාවය උවමයි. ඉතිකෝපනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං. ඒතං එහෙම දෙයක් මම කලින් කිව්වා. කුමක් අරබයාද මම එහෙම කිව්වේ කියලා අනිත් එක්කෙනාටත් හිතන්න අවස්ථාවකුත් දීලා බුදුරජාණන් වහන්සේ කාරණේ පැහැදිලි කරගෙන යන්න. නැතෙන්දලා විභංග කරන යෝ කාමපටි සම්දි සුඛිනෝ සෝමනස්සානු යෝගෝ ඊනෝ ගම්මෝ පෝතුච්චනිකෝ අනරියානත් සංහිතෝ යම් කෙනෙක් යෝ යම් කෙනෙක් යම් පුද්ගලෙක් මේ හීන පහත් වූ ගම්මෝ ග්‍රාම්‍ය වූ පෝතුච්චනිකෝ පුහුදුන් භාවයට හේතු වන්නා වූ අනරියෝ අනාර්ය වූ අනත් සංහිතෝ අනර්ථේ පිණිස නර්ථේ අනර්ථ සහිත වූ මේ කාම සුඛයේ යෙහි යෙදෙනවන කාම සුඛ පටිසන්ධි සුඛිනෝ සෝමනස්සානු යෝගෝ ඒකේ ලක්ෂණය එහෙමයි සොම්නසත හේතු වෙන ඒ කියන්නේ මේකේ තියෙන මේ මනස එක්තරා ප්‍රබෝධණේ වෙන ගතිය මේ මනස ප්‍රබෝධණේ වෙන ස්වභාවයට තමයි සෝමනස්ස කියලා කියන්නේ ඊළඟට කාම පටිසන්ධි සුඛිනෝ කැමැත්ත හා බැඳුණු යම් කිසි ආකාරයක සුඛයක් මේකේ තියෙනවා කැමැත්ත ඇති වෙලා කැමැත්ත ඉෂ්ට කරන නිසාවෙන් ඉවෙනි සුඛයක් තියෙනවා ඒ වගේම සෝමනස්සානු යෝගෝ හිත සොම්නස් කරන නැත්නම් හිත ප්‍රබෝධනය කරන පොබයන ලක්ෂණයක් තියෙනවා මේ පංචකාමයේ ගැන මේ කියන්නේ අපි දන්න කව. එතකොට අන්න ඒකේ අනුයුංජනා අනුයුංජෙය ඒකේ දිගින් දිගටම යෙදීම මේ අනර්ථ වූ බාල වූ මේ ක්‍රියාවේ යෙදීම සදුක්ඛෝ ඒසෝ ධම්මෝ. සෞපඝාතෝ සෞපායාසෝ සපරිලාහෝ මිච්ඡාපටිපදා. දැන් මේක අපි තේරුම් ගන්න වෙන්නේ නිවනට සාපේක්ෂව නිනිදෝආන ධර්මයට සාපේක්ෂව තමයි මේක සදුක්ඛෝ දුක් සහිතයි. ඒසෝ ධම්මෝ මේ ධර්මතාවයේ නැත්තම් මේ කාමසුකල්ලිකාන යෝගයේ කියන මේ ධර්මතාවයේ ඒසෝ ධම්මෝ කිව්වේ ඒ ස්වභාවයට සදුක්ඛෝ දුක් සහිතයි. දුක මිශ්‍ර වෙලා තියෙන. සඋපඝාතෝ ඝාත කියන වචනේ අපි දන්නවනේ විනාශ කරනවා කියන අදහසනේ ඝාත ඝාතන වගේ වචන අපිට හුරු පුරුදුයි එතකොට උපඝාතෝ ස කියන්නේ නිතරම සහිත අර්ථයේ දන් යුක්තාර්ථේ සහිත අර්ථේ ස උපඝාතෝ විනාශකාරී ලක්ෂණයක් තියෙනවා ඝාත කියන්නේ විනාශ කරන ස්වභාවයෙන් යුක්තයි මේ කාමසුඛ අනුයුංජනාව කාමපටිසන්ධි සුඛය
සෝමනස්ස අනුයෝගය ඒ ලක්ෂණින් යුක්තයි. ඒ වගේම ස උපායාසෝ උපායාස සහිතයි. උපායාස කියන්නේ වෙහෙස කර ලක්ෂණේ. උපායාස අර නැවත නැවත කරන කරලා 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 ඒකෙන් වෙහෙසෙන ලක්ෂණයෙන් යුක්තයි. කය මනස දෙකම වෙහෙසටපත් කරන ස්වභාවය. ස උපායාසෝ ඊළඟට ස පරිලාහෝ සපරිලාහෝ පරිලාහ සහිතයි. දැවීම් තැවීම් වලටයි පරිලාහ කියන්නේ. දැවෙන දැවෙන ගතිය. ඒකෙන් යුක්තයි. ඒ වගේ මේක මිච්ඡා ප්‍රතිපදා. වැරදි ආකාරයේ ප්‍රතිපදාවක්. සම්මා ප්‍රතිපදාවක් නොවේ. තවදුරටත් දේශනා කරන යෝ කාම පරිසන්දිසුඛිනෝ සෝමනස්සාන යෝගං අනුයෝගෝ හීනං ගම්මං පෝතුජ්ජනිකං අනරියං අනත්ත සංහිතං අදුක්ඛෝ ඒසෝ ධම්මෝ අනුපගාතෝ අනුපායාසෝ අපරිලාහෝ සම්මා ප්‍රතිපදා. කියන්නේ මේ ධර්මයේ යම් කිසි කෙනෙක් ඉදෙන්නේ නැතිනම් දුකින් මිදීම පරිලාහයෙන් මිදීමට හේතු වෙනවා. ඒ ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට අත්ථ කියලා මතාන් යෝගය ගැන මේ අනනුයෝගය කියන්නේ නොයදීම කියන එක. අනුයෝග කියන්නේ යෙදීම කියන එකයි. යෝ කාමපට සංදිසුඛිනෝ සෝමනස්සාන යෝගං අනනුයෝගෝ නොයෙදීම අදුක්ඛෝ දුක් රහිතයි. ඒසෝ ධම්මෝ අනුපගහතෝ විනාශකාරී නොවේ. අනුපායාසෝ වෙහෙසකර නොවේ. අපරිලාහෝ වෙහෙස දැවීම් තැවීම් නැත. සම්මා ප්‍රතිපද යහපත් වූ ප්‍රතිපත්තියකි. කාමසුකල්ලිකාන් යෝගී යෙදීම මිච්ඡා ප්‍රතිපදාව දුක පිණිස හේතු වෙන එක. කාමසුකල්ලිකාන් යෝගී නොයෙදීම සම්මා ප්‍රතිපදාවක් ඒක දුකින් තොර බවක්. අදුක්ඛෝ මිසක සුඛෝ කියන්නේ නැහැ ඒවත්. දුක්ඛෝ කියන තැන සුඛෝ කියන එකනේ සාමාන්‍යයෙන් ප්‍රතිවිරුද්ධ යෙදුම. නමුත් සුඛෝ කියලා යොදන්නේ නැහැ. යොදන්නේ අතන සදුක්ඛෝ මෙතන අදුක්ඛෝ. ඒකයි ස්වභාවය. ඊළඟට තියෙනවා අනිත් අන්තය. අපි මේවට අන්ත කියලා විවහාර කරනවා. අත්ථ කියලා මතාන යෝග කාමසුගල්ලිකාන යෝග දෙක. එතකොට ඒක දක්වනවා යෝ අත්ථ කියලා මතාන යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. හැබැයි අත්ථ කියලා මතාන යෝගය ගැන කියනකොට අර කාමසුකාන්ලිකාන යෝගය ගැන කියනවට වඩා වෙනස් විදිහේ වචන ටිකක් පාවිච්චි කරේ. කාමසුකල්ලිකාන යෝගය ගැන කියනකොට ඒසෝ ධම්මෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියන වචන යෙදුණි. මෙතෙන්දී යෙදিলা තියෙන්නේ දුක්ඛෝ දුක්ඛං අනරියං අනත්ත සංහිතං. හීනෝ ගම්මෝ පෝතුජ්ජනකෝ කියන වචන යොදලා නැහැ අත්ථ කියලා මතාන යෝගයට. ඇයි එහෙම නොයෙදিলা තියෙන්නේ? කාමසුකල්ලිකාන යෝගයට පංචකාමයට වැටිලා ඒක ගැති වෙලා නතු වෙලා යට වෙලා බැල වෙලා ඒකට වැටිලා ඉන්න එක හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා යෙදුවා. සදුක්ඛෝ දුක් සහිතයි කියලා යෙදුවා. අත්ථ කියලා මතාන යෝගී ගැන සාකච්ඡා කරද්දී නැත්නම් දේශනා කරද්දී හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ කියන වචනේ යොදලා නැහැ. දුක්ඛං අනරියං අනත්ත සංහිතං කියලා තමයි යොදලා තියෙන්නේ. දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතං. මේක දුකට හේතු වෙන එකක්, අනාර්ය වූ එකක්, අනර්ථයේ පිණිස හේතු වෙන එකක්. මේ හීන ගාම්මේ පෝතුජ්ජනික කියන වචන වලින් හැඳින්වෙන්නේ නැහැ අත්ථ කියලා මතාන යෝගය. මොකද අත්ථ කියලා මතාන යෝගය කාමසුකල්ලිකාන යෝගයෙන් වෙන් වෙච්ච අයගේ වැඩ පිළිවෙලක්.
විශේෂයෙන් එවකට ශ්‍රමණ සම්පදායේ ශ්‍රමණවරුන්ගේ වැඩපිළිවෙළ. ඒ නිසා එතන අර කාමසුකල්ලිකානු යෝගයේ සම්බන්ධයෙන් යොදන වචන යෙදෙන්නේ නැහැ. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අන හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ කියන වචන යෙදෙන්නේ නැහැ. ඒක හීන පහත් ග්‍රාම්‍ය පුතජ්ජන භාවයට හේතු වෙන එකක් නෙමෙයි. නමුත් අනරියෝ අනත්ත සංහිතෝ දුක්ඛෝ, ඒක දුක පිණිස හේතු වෙනවා. කාමසුකල්ලිකානු යෝගය දුක්ඛෝ සදුක්ඛෝ දුක් සහිතයි. එහෙමයි ස්වභාවය. අනත්ත සංහිත. ඒකත් අර විදිහටම ඒසෝ ධම්මෝ සදුක්ඛෝ සෝපගතෝ සෝපායාසෝ සපරිලාහෝ මිච්ඡාපටිපද. ඒකත් අර විදිහටම වෙහෙස කරයි. දුක පිණිස හේතු වෙන මිත්‍යා ප්‍රතිපදාව. මේ පැත්තට දේශනා කරන යෝ අත්ත කෙලමතාන යෝගං අනනු යෝගෝ. යමෙක් මේ අත්ත කෙලමතාන යෝගයේ නොයෙදෙන්නේ නම් මේ දුක පිණිස හේතු වෙන මේ ආනාර්ය අනර්ථ සංහිත වූ එහි යෙදෙන්නේ නැත්තම් එතකොට ඇති වෙන්නේ අදුක්ඛ තත්වයක්. ඒසෝ ධම්ම අනුපගතෝ අනුපායාසෝ අපරිලාහෝ සම්මා පටිපද. යහපත් වූ ප්‍රතිපදාවක් වෙනවා ඒක යෙදෙන්නේ නැත්තම්. ඔන්නෝ විදිහට මේක විස්තර කරලා න කාමසුඛ යනු යුංජයේ ඊනං ධම්මං පොතු ජනිකං අනරියං අනත් සංහිතං නච අත්තකිලමතාන යෝගං අනුයුංජයේ දුක්ඛං අනරියං අනත් සංහිතං ඉති යන්තං උත්තං ඉදමේතං පටිච්ච උත්තං කියලා ඒක පැහැදිලි කරා. මම මේ අදහස් කරේ ඔන්නෝ කාරණේ කියලා. එතකොට ඕක තමයි එහි අන්ත දෙක පිළිබඳ විභංගය. එතකොට මේ දැන් අපි මෙතෙන්දී අපි මේ අපේ මාතෘකාවට අපේ අනිශ්චිත විහරණයට මේක කොහොමද සම්බන්ධ වෙන්නේ කියන කාරණේ තමයි අපිට හුඟක් වැදගත් වෙන්නේ. දැන් මේ පළවෙනියට විස්තර කරන කාමසුඛ අනුයුංජනාව නැත්තම් පංචකාම විසින් ඇති කරන්නා වූ සුඛ කියන්නේ විශේෂයෙන් කායික පහසුව. ඒ වගේ මෙතන සෝමනස්ස කියන වචනේත් ඉදිලා තියෙනවානේ. මනස ඇති කරන ප්‍රබෝධනේ මේ අන්නේ ඒ ලක්ෂණේ. කයට පහසුව ඇති කරන, මනසට ප්‍රබෝධනේ ඇති කරන මේ කාමසුඛ අනුයුංජනාව නැත්තම් කාමසුකල්ලිකානු යෝගය. ඒක නිශ්චිත භාවයට හේතු වෙන කාරණයක්. තණ්හා මාන දිට්ඨි වශයෙන් බැඳීමට හේතු වෙන එකක්. ඒක අපි තේරුම් ගන්න ඕන. මොකද මේකේ තියෙනවා මේ පංචකාමයේ තියෙනවා සුඛ අනුයුංජන ලක්ෂණයේ තියෙනවා. ඒ කියන්නේ සුඛ කියන්නේ මෙතන උගාත්ම කයට පහසුව, කායික පහසුව ඇති කරන ලක්ෂණය. අනිත් පැත්තෙන් සෝමනස්ස ගතිය තියෙනවා. සෝමනස්සානු යෝගෝ කාම සුඛ පටිසන්ධිනෝ නැත්තම් කාම පටිසන්ධි සුඛිනෝ සෝමනස්සානු යෝගෝ කියලයි මේක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. මේ පංචකාමයේ තියෙනවා කයට පහසුවක් ඇති කරන දේවල්. දැන් උදාහරණයක් ඇටියට පොට්ටබ්බ කාමයේ ගත්තොත් පොට්ටබ්බ කියන්නේ ස්පර්ශනේ. ස්පර්ශය කියන එක දැනෙන්නේ අපේ ඇඟට, ශරීරයට. එතකොට මේ ශරීරයට දැනෙන පහසුව කියලා. මේ ශරීරයට දැනෙන දේ පහසු නම් එතන යම් ආකාරයක නිශ්චිත වීමක්, ඒ පහසුව සමග නිශ්චිත වීමක් පෙන්න. අනිත් ඒවා හුඟක් මානසිකයි. සෝමනස්සානු යෝග. දැන් හැට රූපයක් පෙනුනම ඇඟට පහසුවක් දැනෙන්නේ නැහැ. කයට පහසුවක් දැනෙන්නේ නැහැ. හැබැයි මනස පිනා යනවා. සෝමනස්සානු යෝගෝ කියන වචනේ බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒකයි. කනට ශබ්දයක් ඇහුනම ඇඟට පහසුවක් දැනෙන්නේ නැහැ. නමුත්
හිතේ සෝමනස්සයක් ඇති වෙනවා. ඒ පැත්තෙන් ඊළඟට නාසයට ගඳ සුවඳක් දැනුනම ඇඟට පහසුවක් දැනෙන්නේ නැහැ. නමුත් හිත විනායයි. දිවට රසයක් දැනුනම බොහෝ වෙලාවට හිත විනායයම තමයි සිද්ධ වෙන්නේ. කයට ස්පර්ශයක් දැනුනම ඔන්න කායික වශයෙන් යම් කිසි පහසුවක් දැනෙනවා. මනසට යම් යම් දේවල් වැටුණාම ගොඩක් වෙලාවට කයට පහසුවකට වඩා මනසට යම් කිසි ප්‍රබෝධනයක් සෝමනස්සාන යෝගයක් තමයි බවට පත් වෙන්නේ. එතකොට මෙතන තියෙනවා කාමසුඛ පටිසන්ධි ගතිය. කාම පටිසන්ධි කාමේ හා සම්බන්ධ වුණු යම් කිසි කායික පහසුවක් ඇති කරනවා. ඒ වගේම සෝමනස්සාන යෝගෝ හිත ප්‍රබෝධනය කරන හිත සොම්නස් සෝමනස්ස සතුටු කරන ස්වභාවයෙන් යුක්ත ලක්ෂණයක් තියෙන මොනවාද? කාම. ඒක බුදුරජාන් වහන්සේ පිළිගන්නේ. ඒක එහෙම නෙවෙයි නම් සුඛ සෝමනස්ස දෙක ඇති කරන්නේ නැත්තම් කාමයේ තුල එහෙනම් සත්‍යය කාමයට නැඹුරු වෙන්නේ නැහැ. කාමයට යොමු වෙන්නේ නැහැ. කාමයට යොමු වෙලා තියෙන්නේ කාමයේ තුල තියෙනවා සුඛ සෝමනස්ස දෙක ඇති කරන ලක්ෂණ තියෙන. රූපේ ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශේ ඉන්ද්‍රිය ගෝචර වුණාම ඒකේ ඇතැම් විට තියෙනවා මේ සුඛ සෝමනස්ස ගතිය. ඒක නිසාවෙන්ම සත්වයා මේකට ඇලෙනවා. එතකොට අපි මොන නිශ්චිත වෙනවා කියන්නේ ඔන්න ඔතන තමයි. ඒකට තර්කයක් අපි හදනවනේ. මේක සැපයි, මේක සුවයි, මේක හරි පහසුයි, මේක හොඳයි. ඉතින් මේවා තමයි හදන්න ඕන, මේවා තමයි නිර්මාණය කරන්න ඕන ආදී වශයෙන් ඒකට තර්කයක්, මතයක්, කරුණු දැක්වීමක් සහිතව කාමසුඛයේ යෙදෙන ගම ඒක ප්‍රවර්ධනය කිරීමක්, වැඩි දියුණු කිරීමක් අපිට දැක ගන්න පුළුවන්. අපේ ජීවිත තුළින් අපිට ඕක දකින්න පුළුවන්. හරියට මෙයාට ඇඟිල්ල දික් කරන්න නෙවෙයි තියෙන්නේ. අපේ ජීවිතය තුළ අපි යම් කිසි කාමසුඛයක් වින්දම ඕක ප්‍රවර්ධනය කරන ගතියක් අනුයුංජන කියලා කියන්නේ. ඒකේ තව දුරටත් දිගින් දිගට යෙදෙන ගතිය. ඒ අනුව යෙදෙන ගතිය තමයි අනුයෝජ අනුයුංජන කියලා කියන්නේ. ඒ ලක්ෂණය තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේකට බරව යනවා. කාම සුඛයට බර වෙලා යනවා. කාමයේ පැත්තට වැටෙනවා. ඉතින් වැටි වෙලා ඒක අල්ලි කානු යෝගයක් වෙනවා. කාම සුඛ අල්ලි. අපි ඔය සිංහලෙනොත් අල්ලනවා කියලා කියන්නේ, අල්ල ගන්නවා කියලා කියන්නේ. ඔය පාලි වචනේ අනුව යෙදෙන අල්ලික බවක්, අල්ල ගන්න ගතියක් ඇති වෙනවා. කාම සුඛ අල්ලි කානු යෝග. නැත්නම් ඇලෙනවා කියලත් අල්ලනවා, ඇලෙනවා කියලා අපි සිංහලෙන් පාවිච්චි කරන්නේ. එහෙම ලක්ෂණයක් එනවා. මොකද ඒකේ තියෙන අර සුඛ පටිසන්ධි ගතියයි සෝමනස්ස අනුයෝගයයි. මේ ලක්ෂණ දෙක තියෙනවා. සුඛ පටිසන්ධි සුඛ පටිසන්ධි කිසියම් ආකාරයක කයට පහසුවක් ඇති කරන ලක්ෂණ. සෝමනස්සාන යෝග කියන්නේ හිත ප්‍රබෝධනය කරන, හිත පිනවන, හිතේ සතුට ඇති කරන ලක්ෂණේ තියෙනවා. ඉතින් ඒක නිසා මොකද වෙන්නේ? ඕකයේ දෙනෝ දිගින් දිගටම. මොකේද? කාම සුඛ යෙහි දිගින් දිගටම යෙදෙනවා. කාම සුඛ අනුයුංජන ඇති වෙනවා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. මේ නිවන් මාගයේදී ඒක බාධාවක් වෙනවා. දුක උපදවන, ආර්ය භාවයට බාධා කරන අනරිය. ඒ වගේම අනත්ත සංහිත ලක්ෂණයක් තියෙනවා. ඒ වගේ මේක හීනයි. ග්‍රාම්‍ය පහත් ස්වභාවයෙන් යුක්ත. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ ආදී වශයෙන් හීන ගම් ග්‍රාම්‍ය පහත් ලක්ෂණයෙන් යුක්තයි. ඒ විදිහට ඉතින් ඒකයි මෙතනින් මූලික වශයෙන් අදහස් කරන්නේ.
එතකොට මේක නිවනට බාධාවක් නිසයි මේ අල්ලිකානු යෝගය අපිට පේන්නේ. එතකොට අපේ ජීවිතේ අපි බලන්න ඕන මේ අපි මේ නිවන් මාර්ගට යොමු වෙච්ච පිරිසක් නිවනට යොමු වෙච්ච පිරිසක්. ඉතින් එවැනි පිරිසක් තුල මේ කාමසුකල්ලිකානු යෝගය නැත්තම් කාමසුකානු යොංජනාව සෝමනස්සානු යෝගය තියෙනවද කියලා. මේ සෝමනස්සානු යෝගයේ සෝමනස්ස කියන එක සොම්නස සතුට කියන එක සාමාන්‍ය ලෝක සම්මතයේ හැටියට කවුරුත් අනුමත කරන දෙයක්. සැප සතුට කියන ඒවා සම්මුතික වශයෙන් කවුරුත් අනුමත කරන. ජීවිතේට සැපක් තියෙන්න ඕන, හිතට සතුටක් තියෙන්න ඕන. ඉතින් එහෙම නැත්තම් ජීවිතේකින් වැඩක් නැහැ නේද කියලා. එහෙම මේ සැප සතුට දෙකට පක්ෂව ඉතින් කරුණු ඉදිරිපත් වෙන්නේ. ඉතින් අපිත් ඒ අදහසේ මතේ ඉන්නව. නමුත් මෙතන අපි වරද්ද ගන්න හොඳ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ මේකේ දෙන්න එපා කියලා කියන එකෙන් කියන්නේ මේ පංචකාමයේ තුලින් ලබන සැපය සහ ඒ තුලින් ලබන සතුට කියන දේ තුල යෙදෙන්න යෙදුනම ඒක අර අනාර්ය භාවයට හේතු වෙනවා. අපේ ගමනට බාධාවක් වෙනවා. ඒ අර්ථයෙන් තමයි මේ කියන්නේ. ඉතින් ලෝක ලෞකිකාර්ථයෙන් ලෝක සම්මතියක් හැටියට ගත්තම නම් මේ අදහසත් එක්ක සාතිශය බහුතරයක් අය එකඟ වෙන්නේ නැහැ. එකඟ නොවෙන්නේ මොකද? ඒගොල්ලෝ මේ නිවනක් සොයාගෙන යන අය, නිබ්බානයක් නිවීමක් සැනසීමක් පිළිබඳව දන්න කියන ඉවෙන්නක් අපේක්ෂා කරන, ඉවෙනි දෙයක් අපේක්ෂාවෙන් ඊට අදාළ වැඩපිළිවෙලක යන අය නෙමෙයි. ඒක නිසා ඒගොල්ලෝ අඳුනගෙන තියෙන්නේ කාමසුඛයයි සෝමනස්සානු යෝගයයි තමයි. කායට පහසුවක් හිතට සහනයක් ඇති කර ගැනීමේ වැඩපිළිවෙල ඒගොල්ලෝ හොයනවා. ඉතින් එතෙන්දී හමු වෙන්නේ මේ පංචකාම තමයි. රූපේ දැක්කම හිතට සහනයක්. හිත ප්‍රබෝධනේ වෙනවා. ශබ්දය ඇහුනම හිත ප්‍රබෝධනේ. ගන්ධ රස පහස තුලින් හිත ප්‍රබෝධනේ. එතකොට අසුතව පුතුජන තීරණය කරනවා. එහෙනම් ජීවිතයේ සැප කියලා කියන්නේ මෙන්න මේවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. ඒයින් යම් කිසි ආකාරයක කායික පහසු ඇති කරන දේවලුත් හමු වෙනවා. මනස සතුට කරන දේවල් විතරක් නෙවෙයි. එතකොට අසුතව පුතුජන තීරණය කරන. ඒකයි මෙතන පෝතුජනිකෝ කියන වචනේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ. මේක පෘතජ්ජනයට අයිති දෙයක්. පෘතජ්ජන භාවයේ ඇතුලේ අනුමත වෙන දෙයක්. හැබැයි ඒක අනරියෝ අන ආර්ය භාවයේ ඇතුලේට ගන්නෙ නෑ. ගන්න බෑ. අනිත් පැත්තෙන් අනත්ත සංහිතෝ අනර්ථයේ පිණිස හේතු වෙන එක දුක්ඛෝ හීනෝ ගම්මෝ. හීනයි පහත් ග්‍රාම්‍ය වැඩක් ඇති. ඉතින් ඔක හරි අමාරුයි. මේ පංචකාමයේ හීන ග්‍රාම්‍ය පෝතුජනික වැඩක්. ඒ කියන්නේ පංචකාමයෙන් ලබන සුඛ අනුයින්ජනාව සහ සෝමනස්සානු යෝගය. දිගින් දිගටම කයට පහසුව ලබා ගැනීමට යොමු වීම සහ ඒවා තුලින් මනස සතුටු කර ගැනීමේ වැඩපිළිවෙල. මේක එහෙම පහත් තීන ග්‍රාම එකක් කියන එක හේතු ගන්න එක ලේසි නෑ. මොකද අපේ කාමපටිසන්ධි සුඛ මනස සෝමනස්සානු යෝග මනස දිගින් දිගටම තර්ක කරනවා. නෑ නෑ ඒක එහෙම ගැටලුවක් නෑ, ප්‍රශ්නයක් නෑ ආදී වශයෙන් කියලා එහෙම තර්ක කරන ගතියක තියෙනවා. කාම විතර්ක. කාමයේ හා සම්බන්ධව හිතලා කල්පනා කරලා තර්කානුකූලව අදහස් මතිමතාන්තර එකතු කරගෙන දිගින් දිගටම කාමසුඛ අනුයෝජනාව ඒකේ යෙදී සිටීම සිද්ධ කරන සෝමනස්සානු යෝගයේ දිගින් දිගටම කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ නිවීම සැනසීම වෙනුවට සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සෞපගතෝ සෞපායාසෝ සපරිලාහෝ. දුක විනාශය වෙහෙස දැවීම් තැවීම් එනවා ජීවිතේට. ඒක නිසා ඒක බුදු පියාණන් සඳහන්න්නේ මිච්ඡාපටිපදා. යම් කෙනෙක් ඒකෙන් මිදෙනවා නම් ඒකෙන් අයින් වෙනවා නම් ඒ තැනත්තාට අත්දකින්න පුළුවන් වෙනවා, අත් විඳින්න පුළුවන් වෙනවා.
සම්මා පටිපදාව අදුක්ක දුකෙන් තොර ස්වභාවයේ අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක හරි අමාරු දුෂ්කර වැඩක් සත්‍යයට තේරුම් කරන්න මේ අන්තය මේ පැත්ත තෝරන එක පහසු නෑ. අනිත් පැත්තෙන් අත්තකිලමතානුයෝගෝ යෝ අත්තකිලමතානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ සදුක්ඛෝ ඒසෝ ධම්මෝ සෝපගතෝ සෝපායාසෝ සපරිලාහෝ මිච්ඡාපටිපදා. ඒත් එහෙම මොකද්ද මේ අත්තකිලමතානුයෝග කියලා කියන්නේ? මේවට එක එක විදිහ අර්ථකථන සැපයෙනවා. නමුත් මේ ඒක අපි තේරුම් ගන්නත් ඕන. මේ කාමසුඛල්ලිතානුයෝගයට සාපේක්ෂව දැන් කය සහ මනස පිනවීමේ, කය පහසුවෙන් තබා ගැනීමේ සහ හිත සතුටින් තබා ගැනීම සඳහා යොදන මේ පංචකාම යෙදුම සම්පූර්ණ අයින් කරන ඉවත් කරන ඒක තමයි අත්ත කියලා මත. අත්ත කියලා කියන්නේ මෙතන ජීවිතේ කියලා මත. කියලා මත කියන්නේ වෙහෙසටපත් කරනවා, ක්ලාන්තයටපත් කරනවා කියන අදහස. කියලා මත අනුයෝග එවැනි යෙදුම් එවැනි ක්‍රම. ඉතින් එවැනි ක්‍රමයකට කෙනෙක් එළඹෙන්නේ ඇයි? අර කායික පහසුව සහ මානසික සාහනය ඇති කරන යම් යම් දේවල් වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා කය මනස දෙක වෙහෙසන තත්ත්වයට පත් කරන වැඩපිළිවෙලකට කෙනෙක් ඇයි පෙළඹෙන්නේ? ඇයි යොමු වෙන්නේ? එහෙම වෙන්න පුළුවන්ද? ඔව්, එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ අර කාමසුඛයේ විසින් ඇති කරන ලද අර දුක්ඛ ස්වභාවය. පංචකාම අනුයෝජනාවෙන් ඇති කරන ලද දුක්ඛ දෝමනස්යන්ගෙන් පීඩාව ඉඳලා මේ දුක්ඛ දෝමනස්යන් අවබෝධ කරගෙන උපායාස සහිත බව, උපඝාත සහිත බව, පරිලාහ මේවා තේරුම් ගත්තාය. ඒකෙන් නිදෙන්න යම උත්සාහයක් දරන ඒගොල්ලෝ හේතුඵල ධර්මානුකූලව දකිනවා මේ සෝමනස්සානුයෝගයේ සුගපටි සන්ධි ස්වභාවය නිසා මේක එන්නේ කියලා. එතකොට ඒගොල්ලන්ට හේතුඵල ධර්මතාවය පිළිබඳ යම් අවබෝධයක් තියෙනවා. මේක හේතුඵල සම්බන්ධය දැකලා තියෙනවා. දැකලා මොකද කරන්නේ? හේතුව අයින් කිරීම හැටියට සම්පූර්ණම අර පංචකාම පිළිබඳ යෙදුම ඉවත් කරනවා. රූප බැලිල්ලක් නැහැ, ශබ්ද ඇහිල්ලක් නැහැ, ගන්ධ රස පහස විඳිල්ලක් නැහැ. ඊළඟට කයට පහසු වෙන දේවල් ඔක්කොම අයින් කරනවා. හිතට සහනයක් ලැබෙන සෝමනස්ස සාගත දේවල් ඔක්කොම අයින් කරනවා. අයින් කරපුවා මොකද වෙන්නේ? අන්න කය සහ මනස දෙක වෙහෙසටපත් කරනවා. මොකද මේ කය සහ මනස දෙක පවතින්නේ ඒවට අදාළ ආහාර වලින්. දැන් කය පවතින ආහාර මොනවද කියලා අපි දන්නවා. කෑම බීම, හුස්ම ගැනීම ප්‍රධාන වශයෙන්. ප්‍රමාණවත් තරම් හුස්ම ගන්න වෙනවා, ප්‍රමාණවත් තරම් ආහාර පාන ගන්න වෙනවා, ප්‍රමාණවත් තරමින් විවේකය ව්‍යායාමය ලබා ගන්න වෙනවා. සමහර විට සිද රෝගයක් ඇති වුණොත්, වේදනාවක් එක්කමක් ආවොත් ඒවා සමනය කරගන්න අවශ්‍ය කරන දේවල් ප්‍රමාණවත්තරමින් ගන්නවා. මේ ටික ගත්තම තමයි සාමාන්‍ය විදිහට කය පවතින. මනසට අවශ්‍ය වෙන රූප බැලීම, ශබ්ද ඇහිීම, ගන්ධ රස පහස විඳීම. මේවා තුලින් ලබන පස්සාහාරය. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියලා පස්සාහාරයක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට මේ පස්සාහාරයේ සියයට සම්පූර්ණ නතර කරලා දාන. එතකොට මනසට ආහාර නැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? මනස වෙහෙසටපත් වෙනවා. අපි දන්නවා ආහාර ගැන සාකච්ඡාව අපි කලින් කරලා තියෙනවා. සතරාකාර ආහාරය කබලිකාර, පස්ස, මනෝ සංචේතන, විඥාන කියලා.
දැන් ඒ වයින් අපිට හුඟක්ම පැහැදිලි වෙන කාරණයක් තමයි මේ සත්වයට වැඩිම වමනා කරන්නේ මොන ආහාරද? කබලිකාර ආහාර නෙමෙයි. කබලිකාර ආහාර ගොඩාක්ම අවශ්‍ය කරන්නේ සත්වයට. ආහාර වර්ග තුනක්ම ඉදිරිපත් වෙන්නේ පස්ස මනෝ සංචේතන විඥානකේ. ඒ කියන්නේ මනසට තමයි වැඩිපුර ආහාර අවශ්‍ය. ශරීරයට ආහාර වමනා වෙන්නේ බොහොම ටිකයි. ඒ කියන්නේ කබලිකාර පැත්තෙන් ගත්තම ඒව එච්චරම හිවසක් නෑ. හුස්ම ගැනීම, කෑම බීම, ව්‍යායාම, වතුර නෑම, නිදිය ගැනීම, විවේකය, මේවා තමයි කබලිකාර ආහාර වලට අයිති වෙන්නේ. ඒවයි යම් සීමාවකින් සීමා සහිත ප්‍රමාණයක් ලබා දීමෙන් කය පවත්වන්න පුළුවන්. නමුත් මනසට අවශ්‍ය වෙන ආහාර අසීමිතයි. පස්ස මනෝ සංචේතන විඥාන කියන ආහාර සීමා මෙච්චර දුන්නම ඇති කියලා කියන්න බෑ. නමුත් දැන් මේ කිලමතානුයෝගයෙන් කරන්නේ, අත්ත කිලමතානුයෝගයෙන් කරන්නේ මේ ආහාර සැපයම නතර කරලා ගන්න. ඒගොල්ලෝ ඊවැනි යෝග. යෝග කියන්නේ යෙදීම්නේ, යෙදුම්නේ, යම් ක්‍රියාමාර්ගනේ. ඊවැනි ක්‍රියාමාර්ග ශ්‍රමණවරු අනුගමනය කෙරුවා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන කලින් බෝධිසත්ව සමයේ කිං කුසල ගවේසි කුසලේ සොයා යන කාලයක් තිබුණා බෝසතන් වහන්සේගේ ජීවිතේ. ඉතින් එයා කාමසුකල්ලිකාන යෝගයේ පැත්තට ගියේ නැහැ. මොකද ඒකේ කුසලයක් හොයන්න කුසලයක් ඒකේ නැහැ. කාමසුකල්ලිකාන යෝගයේ කිසිම කුසලතාවයක් කියලා දෙයක් හොයාගන්න නැහැ. මොකද ඒක තුල හිටියනේ බෝධිසත්ව කාලේ හිටියා, සිද්ධාර්ථ කාලේ හිටියා. හැබැයි ශ්‍රමණවරුන්ගේ ශ්‍රමණ සම්ප්‍රදායේ කිසියම් කුසලයක් තියෙනවා වෙන බවට ඉඟියක්, අනුමානයක්, ඉවක් සිද්ධාර්ථ බෝසතාණන්ට තිබුණා. තිබුණ නිසා තමයි එයා මේ පැත්ත තේරුවේ. ශ්‍රමණ භාවයේ තේරුවේ ඒක. කබ්බජිතේ පැවිද්ද තේරුවේ ඒක. ඉතින් මේ පැත්තට ගිහිල්ලා මේ පැත්තේ කරන කියන දේවල් හොඳට විමසලා බැලුවා. බලපුවා මේගොල්ලෝ අත්ත කිලමතාන යෝගයේ උඟ දෙනේ. ඒ කියන්නේ කයට අවශ්‍ය කරන පහසුකම් දෙන්නේ නැහැ. මනසට අවශ්‍ය කරන දේවල් දෙන. හැබැයි බෝසතනන්සිත ඒක කරලා බැලුවා. හොඳයිද නැද්ද කියන එක පරිේෂණය කරලා බැලුවා. ඕක බුදුචන්නාන්සි පෙන්නනෝ මේ අනාර්ය පරිේෂණයක් තමන් කරපු. අනරියෝ අනත්ත සංහිතෝ දුක්ඛෝ. ඒක එක්තරා මහ දුෂ්කරතාවයක්. ඒ වගේම ආර්ය භාවයට හේතු වෙන එකක් නෙවෙයි, අනර්ථයේ පිණිස හේතු වෙන එකක් හැටියට මම හඳුනාගත්තා. අත්ත කෙලමතාන යෝගෝ වික්කවේ හීනෝ ග්‍රම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. තථාගතයන් අභිසම්බුද්ධා. තථාගතයන් වහන්සේකින් මේක අවබෝධ කරගත්තා. ඉතින් එතෙන්දීම ආතහැරලත් දැම්මා. නමුත් සමනවරු මේක දිගින් දිගටම සමන සම්ප්‍රදායයයි මේ ක්‍රම පාවිච්චි කරා. කයට කිසිම පහසුවක් ලබා දුන්නේ නැහැ. හරිය සමහරු හරියට ඇඳුමක් ඇඳලා තියා කිසිම ඇඳුමක් ඇඳේ නැතුව හිටියා. නෝල් පොටක්වත් ඇඟේ නැතුව හිටියා. දිගාම්බර කියලා ওই ජෛන සම්ප්‍රදායයට තමයි ඉඳලා තියෙනවා. එනොත් දැනුත් ඉන්දියාවේ ඉන්න ඒගොල්ලෝ. ඒගොල්ලෝ කිව්වා මේ කයට පහසුවක් ලබා දීමෙන් කෙලෙස් ඇති වෙනවා. ඒක නිසා මේ කයට ලැබෙන පහසුකම් ඔක්කොම කපා හරිනවා. එහෙම කළා ඉතින් වස්ත්‍ර ඇඳීම නතර කෙරුවා. බුදිය ගත්තේ ඔය බල්ලෝ හරක් බුදියනවා වගේ. එහෙම නිසි සයනාසනයක බුදිය ගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ සම්ප්‍රදාය එහෙම නැහැනේ. බල්ලෝ හරක් වගේ බුදියන්නේ නැහැනේ. නිර්වස්ත්‍රයෙන් ඉන්නේ නැහැනේ. එහෙම සම්ප්‍රදායක් නැහැ අපේ. නමුත් අරගොල්ලන්ගේ සමනවරුන්ගේ මේ අත්ත කිලමත අනුයෝගයේ කාය විහෙචන වැඩ පිළිවෙල තිබුණා. අනිත් පැත්තේ මනසට දෙන ආහාරත් සම්පූර්ණම උපරිම වශයෙන් කපා හැරියා. එකක් තමයි ඒගොල්ලෝ පළමු පියවර හැටියට නගරයෙන් පලා ගියා. මේ නගරේ නොයෙක් විසිතුරු දේවල් ඇහැට පේනවා, කනට ඇහෙනවා, නාසයට දිවට කයට දැනෙනවා. මේ යානි චිත්‍රානි ලෝකේ, මේ ලෝකේ විචිත්‍ර දේවල් තියෙනවා කියලා. මේව පේන එක තමයි, මේව වෙනුනම තමයි මේ ප්‍රශ්නේ. මේව ඇහුනම, මේව නාසයට දිවට කයට දැනුනම ඒක නිසා මෙතනින් පලා යෑමක් කරා.
ඒකට යා තෝරාගත්ත ආරණ්‍ය වාසයේ හුඟක් වෙලාවට ආරණ්‍ය වාසයේ බුදුදහමේ ආරණ්‍ය වාසයේ කියලා තියෙනවා. නමුත් මේ අර්ථයෙන් නෙමෙයි බුදුදහමේ ආරණ්‍ය වාසයේ නිර්දේශ කරලා තියෙන්නේ. අපි මේවා පටලවා ගන්න හොඳ නැහැ. බුදුදහමේ අරඤ්ඤගතෝවා, සොක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා වගේ ඒ දුම් තියෙනවා. එවැනි දේශනා අපිට හමු වෙනවා. හැබැයි මේ අත්තකිලමතාන යෝගාර්ථයෙන් කවුරු හරි අරඤ්ඤගත වෙනවා නම් එතකොට ඒක අපේ ආර්ය ප්‍රතිපදාව නෙවෙයි. ඒක අනරියෝ අනත්ත සංහිතෝ දුක්ඛෝ. නමුත් මේ ශ්‍රමණවරුන්ගේ තිබුණේ අර පස්ස මනෝ සංචේතන විඥානාහාර කපා හැරීමක් හැටියට, මනසට ලබා දෙන ආහාර කපා හැරීමක් හැටියට මේගොල්ලෝ තෝරගත්තා ග්‍රාමවාසී වෙනුවට අරණ වාසී. අපිට ඒ අයට තේරුනේ නැහැ අරණේට යනකොටත් ඔය ඇහැගනනාසේ දිවකයි අරගෙනයි යන්නේ කියලා. ඒක ගමේ තියලා ගියේ නැ, නගරේ තියලා ගියේ නැ ඒගොල්ලෝ. මේ ටිකත් අරගෙන ගියේ. එහෙදිත් ඇහැට පේනවා, කනට ඇහෙනවා, නාසයට දිවට කයට දැනෙනවා. හැබැයි නගරේදී ග්‍රාමවාසයේදී උණු දේවල් නොවෙන්න පුළුවන්. ඊට වැඩි වෙනස් දේවල් නමුත් පේනවා. ඉතින් බෝසතාණන් වහන්සේ ඔබ දැක්ක මෙතන මේගොල්ලන්ගේ මේ පලා යෑම සාර්ථක නෑ කියලා. ඉතින් එහෙම ගිහිල්ලා මේ පුළුවන් තරම් ඇස් දෙක පියාගෙන ඉන්න වැඩපිළිවෙල බෞද්ධ නෙමෙයි. අපි දැන් ওই ඇස් පියාගෙන ඉන්න පුරුදු වෙලා තියෙනවනේ. අපි බෞද්ධ භාවනාවේ කොහෙවත් බුදුහාමුදුරන්ගේ කිසිම තැනක ඇස් පියාගෙන ඉන්න උගන්වලා තියනවද කියලා බලමු. කොහෙන්ද ආවේ මේක භාවනාවට? කිසිම බුද්ධ දේශනාවක කොහෙවත් ඇස් පියාගෙන ඉන්න කතාවක් තියනවද කියලා බලන්න. ඒ වුණාට අපේ භාවනාවට ඇස් පියාගෙන ඉඳීම කියන එක ඇවිල්ලා නැති. කොහෙන්ද ආවේ? අත්තකිලමතාන යෝගින් ආවේ. ඒගොල්ලෝ බැලුවා ඇහැ අරගෙන ඉන්නකොට රූපාරම්මන එනවා. එහෙනම් කරන්න තියෙන හොඳම දේ ඇහැ වහන්න ඕන. ඉතින් ඒගොල්ලෝ ඇහැ වැහුවා. ඒගොල්ලන්ගේ භාවනාවේ අංක එක ඇස් දෙක පියාගන්න. අපිත් ඉතින් ඕක මුලදී උපකාරක ධර්මයක් හැටියට අපිත් භාවිතා කරලා තියෙනවා, භාවිතා කරනවා දැනට. නමුත් අපේ බෞද්ධ භාවනා බුදුරජාණන් වහන්සේගේ දේශනාවට කොහෙවත් නැහැ එහෙම දෙයක්. කත්තබ්බයක් හැටියට ඇස් පියා ගැනීමක් ගැන කිසිම තැනක සඳහනක් වෙන්නේ නැහැ. ඒක අත්තකිලමතාන යෝගයට අයිති වැඩක්. කොහොම නමුත් රූපාරම්මණයක් තාවකාලිකව වළක්වා ගැනීම උපක්‍රමයක් හැටියට අපිට ඇස් පියා ගන්න පුළුවන්කම තියෙනවා. එනවාට ඇස් පියුවට රූප සංඥාව තියෙනවා. ඒක තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකයි ඒ වගේ දේවල් මේක හීනෝ ගම්මෝ. මේ හීනෝ ගම්මෝ නෙවෙයි අනරියෝ අනත්ත සංහිතෝ විදියට ඒවයි ඉදිරිපත් කරේ. අනරියෝ අනත්ත සංහිතෝ කිය. ඉතින් අපි මේවා තේරුම් ගන්න ඕන. අපි ඔය සමහර වෙලාවට ඔය අත්තකිලමතාන යෝගේ යම් යම් ගුණාංග හරියට වර්ණනා කරනවා. ඒවට හරියට වඳිනව පුදනව ඒවා ආගේ කරනවා. ඉතින් අත්තකිලමතාන යෝගේ යම් යම් අංග මේ බුදුදහම බෞද්ධ සම්ප්‍රදායට කාන්දු වෙලා තියෙනවා. අද ආයෝ දුෂ්කර ප්‍රතිපත්ති අනුගමනය කරන අයට අද බෞද්ධ සමාජයේ අරීට වඳිනව පුදනව ගරු බුහුමන් කරන සත්කාර සම්මාන කරන ඒව සීල් කියලා හිතාගෙන ඉන්න හරිම සීලවන්තයි හරිම ගුණවන්තයි කියලා කියනවා. අර දුෂ්කර ප්‍රතිපදා අනුගමනය කරන අය දිහා බලලා ඒ අත්තකිලමතාන යෝගයට වඳින පුදන ගරු බුහුමන් කරන ඒක සම්මා ප්‍රතිපදාවක් කියලා වැරදි දෘෂ්ටියකට ඇවිල්ලා තියෙන ලක්ෂණය අපිට බෞද්ධ සමාජයේ තියෙන. ඉතින් මට මේ ඊයේ පෙරේද එහෙම පන්සලක ආරාමයක ඇති වෙච්ච ගැටලුවක් මේ නිම්නාසය නමක් කිව්වා. ඉතින් අර දුෂ්කර වූත අනුගමනය කරන මේ නිම්නාසල ටික ඒ ආරාමයට වඩම්මගෙන ඉන්න ඒ ආරාමයේ දායකයෝ මනාප වෙලා. ඉතින් මේ සාකච්ඡාවේදී ගිහිල්ලා තියෙන එකම දේ තමයි ආරාමයේ ඉන්න මේ නිම්නාසයලා සල්ලි අල්ලනවා, අරගොල්ලෝ සල්ලි අල්ලන්නේ නැහැ කියලා. මුදල් පාවිච්චි කරන දෙගොල්ලම මේ සමායට අර ආරාමේ ඉන්න මෙහෙන්නාසෙටත් වැඩි මුදල් පරිහරණය කරනවා අර සල්ලි අල්ලන්නේ නැති එක්කෙනා. මොකද හේතුව එයා වෙනුවෙන් සල්ලි අල්ලන්නේ නැති නිසා
සල්ලිත් අරගෙන තව දායකයෙක් යන්න ඕන පිටිපස්සෙන්. මේගොල්ලන්ට සල්ලි වියදම් කරනවානේ මේගොල්ලෝ. වාහනවල යනවා. ඒත්තන්ගේ ටෙලිෆෝන් බිල් ගෙවන්න අරෝ මේවා කරන්න. එතකොට මේ සල්ලි වියදම් කරන සල්ලි භාවිතා කරනවා විතරක් නෙමෙයි. ඒ භාවිතය මේ තවත් කෙනෙක් ලව්ව කරනකොට ඒ පුද්ගලයාටත් ඉතින් වියදම් යනවානේ. අල්ලන්නේ නැහැ හැබැයි. අතින් අල්ලන්නේ නැහැ. මුදල් නෝට්ටු කාසි ඒවා අතින් අල්ලන්නේ නැහැ. මුදල් භාවිතා කරනවා. ඉතින් මේක මහා සීලවන්තකමක් හැටියට තමයි සලකන්නේ. එහෙම පිරිසක් එක්කගෙන ඉන්නවිල ඉතින් අර ආරාමේ හරි ගැටලුවා. අර ආරාමේ මෙතෙක් නිවාසිකව හිටි මෙහෙණින් වහන්සේ. ඉතින් උන්වහන්සේට ඒක මේ උන්වහන්සේ දුසිල් කියලා තියෙනවා මේ සල්ලි අතින් අල්ලන්නේ. ඒ තරමට මේ අත්තකිලමතානු යෝග හිස් ප්‍රතිපදාවන් වලට අපේ සම්ප්‍රදායේ සමන සම්ප්‍රදායේ වට ලොකු මේ ගෞරවයක් තියෙනවා. ලොකු ගෞරවයක් ඇවිල්ලා තියෙනවා. තවමත් ඒවා මේ මිච්ඡා ප්‍රතිපදාවලට ලොකු මේ පිළිගැනීමක් ඒවට ගරු බුහුමන් සත්කාර සම්මාන කිරීමක් ඒවා සිල් කියලා හිතා ගැනීමක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒව හඳුන්වලා තියෙන්නේ අනරියෝ අනත්ත සංහිතෝ දුක්ඛෝ කිය. දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිත. මේ වයින් වෙන්නේ අනවශ්‍ය දුෂ්කරතා මතුවීම. ඇත්ත වශයෙන්ම ඇයි ඔය උදාහරණයෙන් මම කිව්වොත් අර ඇත්තන්ට මුදල් වියදම් කරන්න තවත් ඒ මුදල් අරගෙන යන කෙනෙක් හැමතිස්සෙම පස්සෙන් යනවා. ත්‍රිවිල්ලර් එක ගියත් ඉතින් ඒ ත්‍රිවිල්ලර් එක මුදල් දෙන්න තව දායකයෙක් දායකාවක් යන්න ඕන මුදලුත් අරගෙන. දැන් බලන්න දුක දුෂ්කරතාවයක් පැන නැගිලා නැද්ද කියලා තවත් කෙනෙක් වෙහෙසටපත් කළා නැද්ද කියලා. මේක ඒකයි මිච්ඡා පටිපදා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේක හරි විකාරයක් විහිළුවක් අනාර්ය දෙයක්. අනත්ත අනර්ථයේ පිණිස හේතු වෙන එක. සදුක්ඛ දුක් සහිතයි මේක. දුෂ්කරතා අනවශ්‍ය දුෂ්කරතා මතු කරන්නේ. ඒකයි ස්වභාවය. සමහර අය පාවහන් පාවිච්චි කරන්නේ නැහැ. මේ ඉතින් පාවහන් පාවිච්චි කරන්නේ නැතුව ගිහිල්ලා සමහර වෙලාවට පාදවල යම් යම් හැමතැනම පාවහන් අවශ්‍ය නැහැ. අපි පාවහන් පාවිච්චි කළ යුතු තැන් තියෙනවා. ඒ වගේ තැනකත් පාවහන් පාවිච්චි නොකර ගිහිල්ලා දැන් වෙලාවට විවිධ ලෙඩ රෝග විවිධ ප්‍රශ්න විවිධ ගැටලු අදාගෙන ඉතින් ඒ වයින් දුක් විඳිනවා මිසක අර අභ්‍යන්තරයේ තියුම වෙලා නිකලස් භාවයට අවශ්‍ය වැඩපිළිවෙලට මධ්‍යම ප්‍රතිපදාවට යෑම එතනම මගහැරෙයි. මොකද මේ අත්තකිල මතාන් යෝගයේ තියෙන දුෂ්කරතාවයයි අනාදි ගතියයි මේ හීන ගතිය නිසා. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ ඒක ස්පර්ශ කරන්න එපා ඒක ඒකට නිශ්චිත වෙන්න එපා කියන එක දේශනා කරා. අපි මේවා බලන්න ඕන අපි කාමසුකල්ලිකාන යෝගයට වැටෙන්නෙත් නැතුව ඒකට ගියොත් සම්පූර්ණ අන්ධයි. ආයි කතා කරන්න දෙයක් නැහැ ඒක. ඒකෙන් අයින් වෙන්න කියලා අනිත්‍යන්තයට ගියොත් අත්තකිල මතාම යෝගයට ගියොත් ඒ කියන්නේ කයට සහ මන කයේ සහ මනසේ පැවැත්මට අවශ්‍ය කරන මූලික දේවල් ප්‍රමාණවත් අරිවින් සම්පාදනය කිරීම නොකළොත් එතකොට වෙන්නේ කය මනස දෙකෙන් වැඩක් ගන්න බැරි වෙන තත්වයටපත් වෙනවා. තේතන ඉඳලා ලෙඩ්ඩු මේ නඩත්තු කරගෙන යන්න වෙනවා. මානසික විකෘතිතා මානසික ආතති තමයි අත්තකිල මතාන් යෝගය ඇතුලේ නඩත්තු වෙන්නේ. පවත්තගෙන යන්නේ ඒවා. එක පැත්තකින් ලෙඩ්ඩු ඇයි කායික කයක පැවැත්මට අත්‍යවශ්‍ය මූලික දේවල් සම්පාදනය වෙන්නේ නැහැ. එතකොට ඉතින් රෝගීන් බහුල වෙලා ලෙඩ්ඩු තමයි ඉන්නේ. අපි දකින මේ මුගක් අරන් නිවාසවල ගාමිණාසෙලා බැලුවොත් ලෙඩ. ඒවයි තියෙන විකෘතිතාවය. ඊළඟට මානසික ආතති, ડિප්‍රෙෂන්, මානසික ආතති. ඇයි මේ මනසට අවශ්‍ය කරන ආහාර ටික ප්‍රමාණවත් තරමින් ලබා දෙන්නේ නැහැ. පස්ස මනෝ සංචේතන අවිඥාන ආහාර
මනසක පැවැත්මට මනස ශක්තිමත් බව තියෙන අවශ්‍ය තරමින් ලබා දෙනවා. ඉතින් අපි ඔය අන්ත දෙක ස්පර්ශ කරන්නේ නැත්නම් අන්ත දෙකට නිශ්චිත වෙන්න හොඳ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දේශනා කරේ අපි ඒක අවබෝධ කරගත යුතු අංශය. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඔය අන්ත දෙකෙන් බැහැර වෙලා ඒතේකෝ උභවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා ඒ අන්ත දෙකෙන් බැහැර වුණු තථාගතයන් වහන්සේ මැද මාවත අවබෝධ කරගත්ත මජ්ක්‍ධිමා පටිපදා අභිසම්බුද්ධා මැනවින් අවබෝධ කරගත්ත ඒකේ ස්වභාවය පැහැදිලි කරන එක හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ නෙමෙයි චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඒක මේ ඇස් වසන වැඩක් නෙමෙයි ඇහැ අරින වැඩක් ප්‍රඥා ඇහැ අරින ක්‍රියාකාරකමක් ඒක නිකන් මෝඩ වැඩ නෙමෙයි ඒකේ තියෙන ප්‍රඥාවෙන් කෙරෙන වැඩ ඒකයි චක්කුකරණී ඥාන අඥාන කමින් කරන වැඩ ඒකේ නැහැ ඥානෙන් කරන වැඩක් තියෙන්නේ ඇවිස්සීමට හේතු වෙන ඒවා නෙමෙයි උපසමයට හේතු වෙන දැන් කාමසුඛයේ ඇවිස්සීමට හේතුවක් වෙනවා නමුත් මේක තියෙන්නේ සංසිඳීමට හේතු වෙන එක. මේක තියෙන අභිඤ්ඤා ගැඹුරු ඥානයෙන් ඇති කරගන්න පුළුවන්. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං ආදී වශයෙන් අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදය වේ පටිච්චසමුප්පන්තා වේ වගේ ගැඹුරු දේවල් අවබෝධ කර ගැනීමක් මේක තියෙන්නේ. එහෙම නැතුව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ගැන ගවේෂණ පරිේෂණ නිර්මාණ කිරීමක් නෙමෙයි තියෙන්නේ. යථාබෝධයේ ඇති කර ගැනීමක් මේකේ තියෙන සම්බෝධාය යථාබෝධය ඇති කර ගැනීමක්. ඒ වගේම නිවීමක් අන්තිමන නිබ්බානාය නිවීම වෙනස හේතු වෙන දෙයක් අය මේව අරියෝ වට්ටංගිකෝ මග්ගෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ඒක අපි විස්තර කරන්න යන්න අවශ්‍ය කරන්නේ නැහැ මෙතෙන්දී. අපි මොකද මේ දේශනා මාලාවේ පටිපදා නමින් දේශන මාලාවක් කෙරිලා තියෙනවා. මේ අපේ නිවෙන මග YouTube චැනලේ අපි ඇතුළත් කරලා තියෙන පටිපදානමින් දේශන මාලාව. එහි අපි සාකච්ඡා කරලා තියෙන්නේ මේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපිට පුළුවන් ඒකට ගිහිල්ලා ඒක ශ්‍රවණය කරන්න මේ පහසුකම තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඒක එතනින් නිමා කරලා අද ධර්ම සාකච්ඡාවෙත් අපි කාලය ගත වෙලා තියෙන නිසා අපි නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් සූත්‍රයේ අපිට අරණ විභංග සූත්‍රයේ තවත් උස්සාදන අපසාදන ආදී කාරණා ටිකක් අපිට මේ ඉදිරියේදී සාකච්ඡා කරන්න තියෙනවා. ඒවට අපි ඊළඟට ඉදිරි අවස්ථාවකට තියමු. අපි සාමාන්‍යයෙන් හෙට නෙවෙයි අනිද්දා දවසක් කර දවසක දහම් හමුවට හමු වෙනවා. ඒ අනුව මොන ගැහිලා අපි සාකච්ඡා කරමු. ඉතින් අදට අපි කතා කරේ මේ ප්‍රධාන වශයෙන් අත්තකිලමතාන යෝගය, කාමසුකල්ලිකාන යෝගය කියන දේ. ඉතින් අපි මේ ওই අන්ත දෙකට නොඇති කාමයට බර වෙලා කාම ඇලුනොත් එතන ඇති වෙන ගැටලුවයි අත්තකිලමතාන යෝගයට ගිහිල්ලා කය මනස වෙහෙස කරගත්තොත් ඒ තුලින් රෝගියෙක් කායික රෝගියෙක් මානසික රෝගියෙක් බවට පත් වීමයි දෙකෙන් එකකින් අයින් වෙලා තමයි මේ මදමාවතේ නිවන සාක්ෂාත් කරගත යුත්තේ. ඉතින් අන්න ඒ අන්ත දෙකට නිශ්චිත නොවීමයි අපි මේ අනිශ්චිත විහරණයේ ඇතුලේ අපි සාකච්ඡාවට ගන්න. ඒ සඳහායි අපි ඔය කාරණා ටික ටිකක් අවධානයට ගත්තේ. හොඳයි එහෙමනම් අපි මෙතෙන් සිට වෙනදා වගේ අපි බලාපොරොත්තු වෙනවා මේ ධර්ම සාකච්ඡාවේ සාකච්ඡා වාරයට එළඹෙන්න. අපි මේ කතා කරන දේවල් වල යම් කිසි ආකාරයක මේ සාකච්ඡා කළ යුතු ගැටලුකාරී නැත්නම් පැහැදිලි දේවල් තියෙනවා නම් අපි ඒවත් කතා කරමු. ඒ වගේම තවත් ධම්ම සභාවට ඉදිරිපත් කළ යුතු ඉදිරිපත් කළ හැකි අධ්‍යක්ීම් අදහස් ආදියත් ඉදිරිපත් කරන්න අපි මෙතන සිට අවස්ථාව සලසා ගමු. හොඳයි ඒ සඳහා අපි ආරාධනා කරනවා හැම දිනකට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ මේක නම් මේ ඔබ වහන්සේට ඔබ වහන්සේගේ නාමයෙන් මේ පොඩි යෝජනාවක් කරන්න මේ ඇත්තටම අපේ කල්යාණ මිත්‍රයන්ගෙන් පොඩි ඉල්ලීමක් කරන්න මේ අදාළ ඔබ වහන්සේගේ දේශනාව කරන වෙලාවේ මේ ඇතිවෙච්ච ගැටලු වල සද්ද ඇවිල්ලා ඒ වෙලාවේ මේ මම දැක්ක කීප දෙනෙකුගේ මම මයික් ඔන් වෙලා තියෙනවා මීට ඊටදී අපේ චාමිනී මේ කල්යාණ මිතුරියත් ලොකු පෝස්ට් එකක් දාලා තිබ්බා ඒ ගැන පැහැදිලි කරලා දෙන්න. ඉතින් මෙතෙන්දි මම මේ ඉදිරිපත් කරන්න කැමති ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ ධම්ම සමාධියකින් දේශනාවක් කරනකොට ඒකට බාධා පැමිණෙනොත් අපි තමයි පාඩුව කියවෙන්න තියෙන කාරණා නොකියවෙන්නත් ඊට තියෙනවා. ඒ නිසා අපි අපිට හැකියාවරින් ඒ අපේ දේශක යන් මහන්සේගේ දේශනාවට අනුග්‍රහ දක්වන්න ඕනේ. ඒ නිසා අපි මීට වැඩි සැලකිලිමත් වෙමු කියලා අපේ කල්යාණ මිතුරන්ගෙන් ඉතාම කාරුණිකව මෛත්‍රී සාගතව ඉල්ලන ඉල්ලීමක්. ඒක තමයි මට කරන්න තියෙන ඉල්ලීම. අනිත් එක ස්වාමීන් වහන්සේ මට ගැටලුකුත් තියෙනවා. ගැටලුවක් නෙමෙයි ඇත්තටම. මම ඔය සමහර දේශකයන් වහන්සේලාගෙන් අහලා තිනවා නිකන් ඔය හත් වෙනි ඉන්ද්‍රියක් මතුවෙනවා කියලා. ඒකට ඒගොල්ලෝ දක්වන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය. මං හිතන්නේ ඉදිරිපත් කිරීමක් වෙන්න ඕනේ. මන්ට තේරිලා තියෙන විදිහට අපේ විඥාණයම තමයි ප්‍රඥා ඉන්ද්‍රිය වෙන්නේ අවසානයේ. ඒක චුට්ටක් ඒක පොඩක් මේ කමෙන්ට් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි පඤ්චේන්ද්‍රිය දැන් ඉන්ද්‍රිය ගැන කතා කරද්දී මේ සද්ධා වීර්ය සති සමාධි පඤ්ඤා වශයෙන් ඔය ඉන්ද්‍රිය ධර්ම ටික මේ සඳහන් වෙනවා. එතකොට ඒවා ඇත්තටම අපි අපතුල වඩා ගන්නව කුසලතා. එතකොට ඔය හත්වෙනි ඉන්ද්‍රිය කියලා එක කියන එක සුදුසු නෑ. මොකද මේ අර ඉන්ද්‍රිය ටික ඒ කියන්නේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. ඒ හයේ ගිහිල්ලා හත්වෙනි එක පඤ්චේන්ද්‍රිය කියන එක ගැලපෙන්නේ නෑ. මොකද ඒ පැත්තට නෙවෙයි ඒක වැටෙන්නේ. ඒක වැටෙන්නේ අර කුසලතා වර්ධනය කරගෙන ගිහිල්ලා වැටෙන ඉන්ද්‍රියටයි වැටෙන්නේ. සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන ඒවා ඔක්කොම මේ අර ටික අපිට ස්වභාවයෙන් ලැබිච්චනේ. ඇස කන නාසය දිවකය මන. ඒවා ඓන්ද්‍රීය ලක්ෂණයක් පෙන්නනවා. ඒ කියන්නේ ඒවා අපේ කයට කය සහ මනස තුල ක්‍රියාත්මක වෙන ස්වභාවික දේවල් ටිකක්. ඇස කන නාසය දිවකය මන. ඒකයි ඒවා චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය ආදි වශයෙන් හඳුන්වලා තියෙන්නේ. නමුත් මේ කියන කුසලතා ඉන්ද්‍රිය ධර්ම හැටියට බුදු පියාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ. සද්ධා වීරිය සමාධි ප්‍රඥා කියන මේවා අප විසින් අපි තුල වර්ධනය කරගන්නා වඩා වර්ධනය කරගන්නා වූ ගුණාංග ටික. යනුව මහත්තයා කිව්ව කාරණේ හරි. අර ප්‍රඥා සංඥා විඤ්ඤා ප්‍රඥා වශයෙන් අපේ විඥානයේම දියුණු අවස්ථාවක් වර්ධනීය අවස්ථාවක් අපි හුඟාවක් මේ හොඳ නරක පින පව කුසලයේ අකුසලයේ යහපත අයහපත කියන මේ දෙපැත්ත හොඳට තෝරලා බේරලා ගන්න තරම් අපේ විඥානයේ දියුණු මට්ටමකට පැමිණි අවස්ථාවක් තමයි පඤ්චින්ද්‍රිය අවස්ථාව කියලා කියන්නේ. ඒක අපි විසින් අපතුලම වඩා ගන්නා වූ කුසලතාවය. අර ඉන්ද්‍රිය වල ඊළඟ එක හැටියට ඒක ප්‍රකාශ කිරීම ගැළපෙන්නේ සුදුසු නැහැ. මොකද වෙනම ඉන්ද්‍රිය පහ දක්වන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ පඤ්චින්ද්‍රිය දේශනා කරලා තියෙනවා. පඤ්චේන්ද්‍රිය කොහේදීවත් සම්බන්ධ කරන්නේ නැහැ. චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන ඉන්ද්‍රිය හයට සම්බන්ධ කිරීමක් කරන්නේ නැහැ. ඒකේ ඊළඟ එක පඤ්චේන්ද්‍රිය කියලා දේශනා කිරීමක් කරන්නේ නැහැ. මොකද එහෙම ඉන්නේ නැහැ ඒක. අස ගණනාසයේ දිවකය මන තිබුණට ප්‍රඥාව කියන එක ඉන්නේ නැහැ එහෙම. එහෙමනම් ඒකත් උපංගෙයි ප්‍රඥාව කියන එකක් එහෙනම් හැදිලා තියෙන්නේ බෑ. එහෙම ඉන්ද්‍රියක් නැහැ. හැබැයි අපේ කුසලතා ලයිස්තුවේ අප විසින් අප තුල වඩා ගත යුතු කුසලතා ප්‍රධාන වශයෙන් බුදු පියාණන් වහන්සේ පහක් පෙන්නනවා නිවන් මාගයේදී. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඒව ඔක්කොම ඉන්ද්‍රිය ධර්ම සහ බල ධර්ම අවස්ථා කියලා පියවර දෙකකින් පෙන්නනවා. ඉන්ද්‍රිය අවස්ථාව කියලා කියන්නේ මේවා අප විසින් අපතුල වඩාගෙන වර්ධනය කරගෙන දියුණු කරගෙන අපතුල පවතින අවස්ථාව.
ප්‍රඥාව අපි තුල තියෙනවා. එතකොට බල අවස්ථාව කියලා කියන්නේ ඒක ක්‍රියාත්මක අවස්ථාව. ක්ලේශයේ මැඩලන් කුසලයේ වඩන් අපි මේ ඉන්ද්‍රිය ධර්මයේ පාවිච්චි කරනවා. මේක නිකන් සරල උදාහරණකින් ගුවොත් දැන් අපේ ශරීරාංග වලට ඉන්ද්‍රිය කියනවනේ. එතකොට මේක අපේ ශරීරයේ තියෙනවා. ඒක වැඩ කරන්න පුළුවන් ඕනම වෙලාවක. උදාහරණයක් ඇටියට ඇස ගන්නකො ඇස කියන එක තියෙනකොට ඕන වෙලාවක අපිට ඇහැරලා බලන්න පුළුවන්. එතකොට ඇහැ තියෙනවා කියන ඇහක් පේන ඇහක් තියෙනවා කියන එක චක්කු ඉන්ද්‍රිය තියෙනවා. ඒ ඇහින් බලනවා කියන අවස්ථාවකුත් ඉදෙනවනේ අපිට ඕන දිශාවට ඇහැ යොමු කරලා අවශ්‍ය දේ කියවීම බැලීම සඳහා ඒක යොදන අවස්ථාවක් තියෙනවනේ. මේ යොදන අවස්ථාව තමයි බල අවස්ථාව. අන්න ඒ වගේ මම මේ කියුවේ නිදර්ශනයක්. දැන් අප අත තියෙනවා අතෝහි නිකන් තියෙනවනේ. හැබැයි අපි අත යම් වෙලාවක පාවිච්චි කරනවා. යමක් ගන්න අදින්න උපකරණයක් භාවිතා කරන්න අපි අත පාවිච්චි කරනවා. ඒක බල අවස්ථාව. ක්‍රියාත්මක අවස්ථාවටයි බල අවස්ථාව කියලා කියන්නේ. ප්‍රඥාව, ශ්‍රද්ධා, වීර්ය, සමාධි, ප්‍රඥා ආදී කුසලතා ඉන්ද්‍රිය අවස්ථාවේ තියෙනවා, බල අවස්ථාවේ තියෙනවා. ඉන්ද්‍රිය අවස්ථාවේ අපි ගොඩනගාගත් අවස්ථාවක්. දැන් පඤ්චේන්ද්‍රිය ගත්තොත් එහෙම අපි ධර්ම ශ්‍රවණය කරලා, කල්යාණ මිත්‍ර වාසය කරලා, දහම් පොතපත කියවලා, ධර්ම සාකච්ඡා කරලා අපි අපේ ප්‍රඥාව ගොඩනගා ගන්න. එතකොට අපිට පඤ්චේන්ද්‍රිය අපි ළඟ ප්‍රඥාව තියෙනවා. ඒකේ බල අවස්ථාව වෙන්නේ දුෂ්ප්‍රඥකමක්, එහෙම නැත්නම් අවිද්‍යාවක් මුලා කිරීමකට ලක් වෙන්නේ එනකොට. එතන තමයි මෙතන අරගලයේදී පටන් ගන්න. එවැනි අවස්ථාවක් එළඹෙනකොට, පෙළඹෙනකොට, යොමු වෙනකොට අන්න අපි අර අපි තුල තියෙන ඉන්ද්‍රිය බලයක් හැටියට ක්‍රියාත්මක කරනවා. අපි යෝනිසෝ මානසිකාර වශයෙන් අර දහමට අනුව හිතන්න පටන් ගන්නවා. නෑ නෑ එහෙම නෙවෙයි. ඔයා කියන කාරණේ එහෙම තමයි. නැත්තම් කවුරු හරි අපිට මිත්‍යා දෘෂ්ටියකට පොළඹවනවා කියලා අපි හිතමු. එහෙම නැත්තම් මෝහ තත්වයට පත් කරනවා, අවිද්‍යාවට අපි යොමු කරනවා කියලා හිතමු. බාහිර කෙනෙක් නෙමෙයි, අපේම අභ්‍යන්තරයෙන් උනත් වෙන්න පුළුවන්. යමක් දැක්කම, ඇහුවම, වින්දම අන්න එතෙන්දී අර අපේ ප්‍රඥා ඉන්ද්‍රිය ක්‍රියාත්මක කරන්න ඕන. ක්‍රියාත්මක කරන්න පුරුදු වෙන්න ඕන. ඒක හඳුන්වන්නේ බල අවස්ථාව කියලා. ඉතින් බල අවස්ථාවේදී තමයි අපි යම්කිසි ජයග්‍රහණයක් කරන්නේ. ඉන්ද්‍රිය අවස්ථාවේදී නෙවෙයි. හැබැයි ඉන්ද්‍රිය අවස්ථාව තියෙන්න ඕන. ඉන්ද්‍රියක් හැටියට මේක ගොඩනගෙන්න ඕන. පඤ්චේන්ද්‍රිය. පඤ්චේන්ද්‍රිය ඊට පස්සේ අපිට පඤ්ඤා බලය හැටියට ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතෙන්දී තමයි අපි ක්ලේශය පරාජය කරන්නේ. ක්ලේශයට හසු නොවි ඉන්න, යට නොවි ඉන්න එක පැත්තකින් බලය. අනිත් පැත්තකින් කුසලයේ වැඩි වීමටත් මේ බලය යොදන්නවා. ඉතින් එහෙමයි ඔය ඉන්ද්‍රිය පඤ්චේන්ද්‍රිය කියන කාරණේ. ඉතින් ඕක වැටෙන්නේ අර මේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය ළඟට පඤ්චේන්ද්‍රිය නෙමෙයි. සද්ධා ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්චේන්ද්‍රිය. ඉතින්ටයි මේක සම්බන්ධ වෙන්නේ. කුසලතා ලයිස්ටුවටයි සම්බන්ධ වෙන්නේ. එහෙම ගත්තොත් හරි. ඊට ඇදෙන ස්වාමීන් වහන්සේ ගොඩනගා තිරුවන්සන්නයි. ඒ වගේ මහත්ය කලින් අවධාරණය කර කාරණේ ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න හැමෝම. අත වශයෙන්ම අපි ධර්ම සමාධියකින් තමයි අපි ධර්ම සාකච්ඡා කරන්නේ. ඉතින් සමහර වෙලාවට මයික්‍රෝෆෝනයක් ඔන් වෙලා තියෙනකොට මේ පසුබිමේ යම් යම් ශබ්ද ගෝසා හෙනවනේ. ඉතින් ඒක අපි හැම දිනාගෙම ධර්ම සමාධියට ඒක බාධාවක් වෙන්න පුළුවන්. අපි දැන් මේ වැඩසටහනේදී කැමරා ඔන් කරන්නෙම නැත්තේ ඒකනේ. දැන් මටත් පුළුවන් නේ නැත්තම් මගේ කැමරා එක මේ ඔන් කරන්න. අපි කවුරුවත් කැමරා ඔන් කරන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් අපේ පසුබිම් වල තියෙන දේවල් ඊළඟට අපි මොහුනේ ඉරියව්, අපි අතපය හසුරවන ආකාරය ඕවට අපේ ඇහැ යන්න පුළුවන් නේ. එතකොට අපේ ධර්ම සමාධියට ඒක බාධාවක් වෙනවා ආරම්භයේදී. කනට ඇහෙන දේවලුත් ඒ වගේ බාධාවක් වෙන නිසා අපි ඒක කල්යාණ මිත්‍රත්වයෙන්, ඒ කියන්නේ සැලකිලිමත් වෙමු. ඒ කාරණේ මතක් කිරීමත් හොඳයි. හොඳයි, කවුද යමක් අහන්න උත්සාහ කළා? එහෙමයි ස්වාමීන් වහන්සේ, අවසරයි.
කියන්නේ ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ මේ සීක අසීක දෙගොල්ලන්ටම සිදුවීමක් මේ සෝමනස්ස දෝමනස්සයක් සිද්ධ වෙනවා කියලා සම්මත රහත් ස්වභාවය කියන්නේ සම්පූර්ණයෙන්ම අකුසල මූලයෙන් මිදුන තත්ත්වයක් ඉන්ද්‍රියන් පරිහරණයෙන් සිදුවෙන නිසාද පස්සපච්චයා නිසාද සෝමනස්ස දෝමනස්ස ඇතිවන්නේ ඔව් වේදනාව ඔව් හරි පස්සපච්චයා වේදනා කියන එක රහත් භාවයේදී වෙනස් වෙන්නේ නැහෙනේ පස්සේ අත් වේදනාවත් වෙනසකට තියෙන්නේ ඒ ඇති වෙන මනසේ ඇති වෙන ප්‍රබෝධණය නැත්නම් කයට දැනෙන පහසුව සුඛ සෝමනස්ස දෙක තියෙනවා දැන් උදාහරණයක් ඇටියට කයට දැනෙන පහසුව බුදුන් රහතුන්ටත් දැනෙනවානේ ඒකනේ දැන් බුදුරජාණන් වහන්සේ වුණත් සමහර අවස්ථාවල ඒ කායික පහසුවට අල්ලිකානුයෝගයේ ඇලීමක් නොවුනට ඒ කයට අවශ්‍ය කරන මූලික පහසුකම ලබා දීලා තියෙනවා. උන්වහන්සේගේ සම්ප්‍රදායේ නැහෙනේ නිර්වස්ත්‍රයෙන් ඉඳීම. වස්ත්‍ර අඳිනවා නමුත් අර වස්ත්‍ර ඇඳීමේ මේ ඒකේ නිකන් කාමසුඛයේ ඒ වස්ත්‍ර ඇඳීම තුලින් ලබන විවිධාකාරයේ කායික පහසුකම් පසුපස හඹායෑමක් නැහැ. කයේ පැවැත්මට වස්ත්‍රයක් අපි අඳිනවා. නේ? අඳින්න ඕනනේ. ඉතින් ඒක අඳිනවා. ඉතින් ඒකෙත් අපි මේ සාමාන්‍ය පහසුව තියෙන අපහසුතාවයෙන් පහසුවට මාරු වීමක් තියෙනවනේ. දැන් මහාකාශ පහඳුරන්ගේ සිවුරයි බුදුහාඳුරන්ගේ සිවුරයි දෙක ගත්තම බුදුහාඳුරන් එක හන නූලෙන් සකස් කරපු එකක් කියලා කියනවනේ. හන කියන එක අපි දැන් මේ දැන් තියෙන විදිහට බැලුවොත් ගෝණි වගේ. ඉතින් බර එකක්. ඉතින් ඕක වයස 80ක් වෙන මහල්ලෙකුට මේක දරා ගන්නත් අමාරුයි. තෙමුනොත් මේවා ඉතින් නමුත් මහාකාශ පහඳුරට ලැබිලා තිබුණේ ඊට වඩා මෘදු එකක් තමයි මහාකාශ පහඳුර බුදුරජාණන් වහන්සේට වඩා ලාබාල වයසේ කාය ශක්තිය තියෙන කෙනෙක් වෙන්නේ නැති. ඉතින් බුදුරජාණන් වහන්සේ බැලුවා ඒ මහලු වයසේ හැටියට මහල්ලෙක් වුණාම ඒ වගේ දුෂ්කර ඇඳුමක් අඳින එක අමාරුයි. ඒක නිසා අර තමන්ගේ ශ්‍රාවකේ හොඳ අවබෝධයේ තියෙන ශ්‍රාවකේකට ඒක මතක් කළා. මහාකාශ්‍යප අපි මේ සිවුර මාරු කරගමු. කැමතිද මේ මගේ ඝන හන චීවරේ අරගෙන ඔබේ මේක ලබා දෙන්න. ඉතින් ඒකේ නැහැ මේ කාමසුගල්ලිකානු යෝගයක් නැහැ. නමුත් කයට අවශ්‍ය කය නිකන් අත්ත කියලා මතානෝ දැන් බුදුරජාණන් වහන්සේ වයස 80ක් වෙලා මහල්ලෙක් වෙලා අර ඝන ගොරෝසු අර හන සිවුර පොරවාගෙන යන්න ගියා නම් ඒක උන්වහන්සේ කයට වදදීමක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා ඒ අත්ත කියලා මතාන යෝගයට යන්නේ නැහැ. අනිත් එක හොඳ පහසු සිවුරු හොය හොය සුව පහසු යෝ හොය හොය යන්නේත් නැහැ. ඒ අන්ත දෙක. ඒ දෙකෙන් මිදෙනවා. ඉතින් අර සෝමනස්සයයි සුඛයයි දෙක ඒ හිතටයි ඒ කයටයි දැනෙනවා. රහත් කයට රහත් සිතට සෝමනස්සය දැනෙනවා. සුඛය දැනෙනවා. හැබැයි එතන සෝමනස්සය විඳින්නේ මේ කාමයන් භුක්ති විඳීමෙන් නෙමෙයි. ඒව දැකීමෙන් ඒවයේ තියෙන ප්‍රධාන උදාහරණයක් ඇටියට එක තැනක වාර්තා වෙනවා චාපාල චේතිය පිළිබඳ. මේ චාපාල චේතිය කියන යම් කිසි ස්ථානයකට ගියාම බුදුරජාණන් වහන්සේ කියන රමණීයන් ආනන්ද චාපාල චේතිය විතරක් නේ තවත් හුඟක් ස්ථාන ගැන එතන වාර්තාවේ කියවෙන. අහවල් තැන ආනන්ද රමණීය, අහවල් තැන රමණීයයි ආදී වශයෙන් කියන. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට අරණ්‍යයකට විවේක ශූන්‍යාගාරයකට ගියාම අපිට උනත් දැනෙනවානේ අර විහෙස කර බවෙන් මිදලා හිතට යම්කිසි සහනයක් සෝමනස්සයක් ඇති වෙනවා. මානසික සහනයක් ඇති වෙනවා. එතකොට මේ හිත මානසික වශයෙන් සහනයක තබා ගැනීම කිසිම ආකාරයකින් වරදක් වෙන්නේ නැහැ. හැබැයි ඒක පසුපස පංචකාමයේ හරහා හිත සතුටු කරන්න වැඩපිළිවෙලකට යනවා නම් තමයි ඒක කාමසුකල්ලිකාන යෝගයකට වැටෙන්නේ. මෙතන කරන්නේ මනස අවශ්‍ය ප්‍රමාණයට ප්‍රබෝධණයෙන් තියාගන්න. ඕකට බුදුදහම බුදුරජාණන් වහන්සේ වෙනත් තැන්වල සඳහන් කරලා තියෙන්නේ කම්මනීය මුදු භූතං ආදී වශයෙන් කියලා. මේ හිත මුරුදු වෙන්න ඕන, කර්මන්නේ වෙන්න ඕන.
ඒ මට්ටමේ මනස තියාගන්නවා. නැත්නම් අපි බලාපොරොත්තු වෙන විදිහේ ප්‍රඥාව අවදි කරගන්න. ඒ වගේ දෙයකට යොදන්න බෑ. අනික වීරිය එන්නේ නැහැ. අර දැන් හොඳට බලන්න ડિප්‍රෙෂන් තියෙන මානසික ආතතිය තියෙන අපි දන්නෝනේ මනස පීඩාවටපත් වෙච්ච අයගේ වර්තමාන සමාජවල තියෙන ලක්ෂණ. ඒගොල්ලන්ට කුසලයේ වඩන්න පුළුවන්ද කියලා බලන්න. නිකන් හරි කුසලයේ වඩන්න යොමු කරන්න පුළුවන්ද ඒකලම? ડિප්‍රෙෂන් ලෙඩෙක් මානසික ස්ට්‍රෙස් තියෙන කෙනෙක් මානසික පීඩාවකින් පෙළෙන කෙනෙක් පුළුවන් ද යොදන්න? කවදාවත් බෑ. මජ්ක්‍ධිම ප්‍රතිපදාවට ගේන්න බෑ. අන්නේ නිසයි බුදු පියාණන් වහන්සේ මේ මනස කය දෙක අත්කිලමතාන යෝගයට යොදන්න එපා කියන්නේ. ඒක සුඛ සෝමනස්ස මට්ටමේ තිබුණට අල්ලිකානු යෝගයට යන්නේ නැහැ. ඒකයි මෙතන පාවිච්චි කර වචනේ සූත්‍රයේ අනුයෝග. ඒකේ දිගින් දිගටම යෙදීම කියන වචනේ නේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට පාවිච්චි කරේ කාමසුඛ අනුයුංජෙයි. ඒකේ දිගින් එහෙම යොදන්නේ නැහැ. නමුත් ඒ බුදු හිතටත් රහත් හිතටත් සෝමනස්සය දැනෙනවා. බුදු කයටත් රහතන් වහන්සේගේ කයටත් සුඛය දැනෙනවා. නමුත් වෙනසකට තියෙන්නේ අල්ලිකානු යෝගේ අනුයුංජනාව නැහැ. අනුයෝගේ නැහැ සෝමනස්ස අනුයෝග. කාමසුඛ අනුයුංජනා කියන වචන නෙමෙතින්දි පාවිච්චි කරේ. ඒකයි. අන්න ඒකයි වෙනස. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. දුක්ඛ සතුට දෙකම තුල සැප දුක් දෙකම අමිශ්‍රව හරි මිශ්‍රව හරි පවතිනව නේද ස්වාමීන් වහන්සේ? ප්‍රකට වෙන්නේ සැප වුණාට ඒ තුල දුකක් තියෙනව නේද? ඔව්. ඒක ගෙවියාමක් තියෙනවානේ. දැන් ඔය සුඛ කියන එක අපි කියන්නේ සාමාන්‍යයෙන් කායික පහසුවට අපි සුඛ කියනවා, මානසික සහනයට සෝමනස්ස කියනවා. යවුතන සුඛ කියන කාරණේ ගත්තොත් අපි හිතමු උදාහරණයක් ඇටියට අපි සුව පහසු ආසනයක් තෝරගන්නවා කියලා වාඩි වෙන්න. එහෙමයි. එතකොට ඒක කෙලින්ම මේ කයට සම්බන්ධයිනේ. අපි කය තමයි මේ පුටු උඩ තියන්නේ, ආසනේ උඩ තියන්නේ. ඉතින් තිබ්බම ටික වෙලාවක් යනකොට ටික වෙලාවක් යනකම් එතන ඔය සුවය තියෙනව නැත්තේ නෑ. ඉතින් අපි වාඩි වෙලා කියන මේ ආසනේ පහසුයි හොඳයි කියලා. නමුත් දැන් අපි ටික වෙලාවක් යනකොට ඔය ආසනේම එහාට මෙහාට ඇඹරෙන ගතියක් එනවනේ. ඒ මොකද අර ඒ සුඛ ගතිය ස්ථිර නැහැ. ඒක අනිත්‍යයි. ඒක වෙනස් වෙන. ඒක විපරිණාමයටපත් වෙනවා ක්‍රමයෙන්. එතකොට ඒ අනුව බැලුවම මේ සුඛය ඇතුලේ දුක්ඛයක් තියෙනවා. සෝමනස්සය ඇතුලේ දෝමනස්සයක් තියෙනවා. ඒ කියන්නේ මේක ගෙවිලා ගිහිල්ලා ඊළඟට එන අවස්ථාව අපි ඔය දුක්ඛ කියන්නේ නැත්නම් දෝමනස්ස කියන්නේ. මේක ගෙවිලා යනවනේ. සමුදේ වගේම වය වෙනවනේ, ගෙවිලා යනවනේ. අන්නේ ලක්ෂණ. ඒක නිසා ඔබතුමී කියන කාරණේ අපිට එහෙම ගන්න පුළුවන්. සුඛය ඇතුලේ දුක්ඛය තියෙනවා. සෝමනස්සය ඇතුලේ දෝමනස්සය තියෙනවා. භාවනාවෙන් දකින්න ඕනේ. ඒ කියන්නේ අපි සුඛය ඇතුලේ සුඛං වේදනං වේදියමානෝ සැපක් විඳින ගමන් ඒකට සම්පූර්ණ සතිමත් වෙලා සාවධාන වෙලා බැලුවොත් මේක ටික ටික ගෙවිගෙන යන ආකාරය අපිට ඒ තුලින්ම දකින්න පුළුවන්. ඒක තර්කයක් විදිහට නෙවෙයි, පච්චත්තයක් විදිහට, අත්දැකීමක් විදිහට අපිට ගන්න ඒක අල්ලන්න පුළුවන්. ඒක ඇත්ත. ඒකට භාවනාත්මක වුණොත් ඔව් දැනෙනවානේ. සැප ප්‍රකට වුණාට ඒක ඇතුලේ දුකක් තියෙනවා මිශ්‍ර වෙලා කියලා දැනෙනවා. ඔව්. ඒක ඔය වේදනානුපස්සනාව එහෙම වඩනකොට තමයි අපිට ඕක හොඳට ප්‍රකට වෙන්නේ. වේදනානුපස්සනාවේදී කමටහන වෙන්නේ ඔය සැපයි දුකයි දෙකනේ. සැපයි දුකයි තුන්වෙනි අදුක්කම සුඛයයි තුනනේ කමටහන වෙන්නේ. එහෙමයි. ඉතින් ඒකට සතිමත් වෙලා ඉන්න අවස්ථාවේ අපිට හොඳට ප්‍රකට වෙන ඔය කොයි වේදනාවේ වුණත් මේ ගෙවිල යනකොට නිරෝධ අවස්ථාව නැත්නම් වය අවස්ථාවේ එන්නේ ඊළඟ එක. දැන් දුක්ඛ වේදනාව ගෙවිල යනකොට එන්නේ සුඛ තත්ත්වය. සුඛය ගෙවිල යනකොට එන්නේ දුක්ඛ තත්ත්වය. සෝමනස්සය ගෙවෙනකොට දෝමනස්සය එනවා, දෝමනස්සය ගෙවෙනකොට සෝමනස්සය. උපහන්සේට ගොඩාක් කුසල් අපේ හැමතැනම හොඳට වැඩ. තයි වෙනත් සාකච්ඡා කළ යුතු දේ නොමැතිනම් අපිට දහම් හමුව නිමා කරන්න පුළුවන්. එතකොට අපි මේ විභංග දේශනාවලට යොමු වෙලා ඉන්නවා මේ දිනවල අපේ සාකච්ඡාවේදී. ඉතින් විභංග දේශනා වල ලක්ෂණේ තමයි මේ කෙලින්ම
කෙලෙස් ගැන මේ වගේ දේවල් ගැන කුසල් ගැන තමයි කෙලින්ම ඍජුව සාකච්ඡා වෙන්නේ. ඉතින් ඒක නිසා මේ වෙනත් සාමාන්‍යයෙන් වෙනත් දේශනාවල තියෙන වෙන වෙනත් විස්තර නිදර්ශන කතා උපමා කතා ඒ වගේ දේවල් හොඟක් විභංග දේශනාවල නැහැ. ඉතින් ගැඹුරු ධර්මයේ පමණක් සාකච්ඡා කරන දේශනා. ඒක නිසා මේවා බොහොම සාවධානව සංසුන්ව ශ්‍රවණය කරලා තේරුම් අරගන්න ඕන. ඒ වගේම ඒවයි කියන කාරණාවලට භාවනාත්මක වෙලා ඒවා අපේ ජීවිත අධ්‍යක්ෂීම් තුලින්ම ප්‍රත්‍යක්ෂ කරගන්න අපි උනන්දු වෙන්න ඕන. එතකොට අපිට හුඟක් මේ අනිශ්චිත විහරණයට මේවා උපකාරී වෙනවා. කොහොමද මේ ජීවිතේ අපි ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව කටයුතු කරන්න කියලා. ඉතින් අද අපි අවධානයට ලක්ුණේ අරණ විභංග සූත්‍රයේ එහි මූලික කොටස අත්තකිලමතාන යෝග කාමසුගල්ලිකාන යෝග දෙක තමයි හුඟක්ම අපි අවධානයට ලක් කළේ. ඉතින් ඒ දෙකෙන් තොර වෙලා තමයි මජ්ක්‍ධිම ප්‍රතිපදාවට යොමුවේ. මධ්‍යම ප්‍රතිපදාවට යෝකේ මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා මධ්‍යම ප්‍රතිපදාවේ මාර්ගාංග කතා කරනකොට ඒවයි අන්ත අපි වෙනම සාකච්ඡා කරන. දැන් උදාහරණයක් හැටියට සම්මා වාචා ගත්තොත් කතා නොකර ඉඳීම එකාන්තය. ඊළඟට වාචාලකමට කතා කිරීම ලවද්දයක් නැතුව ඒක අනිත්‍යන්තය. ඉතින් අන්ත දෙකට ඒ අන්ත දෙකෙන් බැහැරයි සම්මා වාචා කියන එක. මජ්ක්‍ධිම ප්‍රතිපදාවේ මාර්ගාංගේ ඒ දෙකෙන් බැහැරයි. ඉතින් ඒකත් අපිට අවශ්‍ය නම් ටිකක් මාර්ගාංග ඇසුරෙන් ඒ මාර්ගාංගවල අන්ත මේ කතා කරන්න පුළුවන් කෙටියෙන්. නමුත් අපිට ඊළඟ සාකච්ඡාවකදී නමුත් මම ඊවර පටිපදා කියන සාකච්ඡාවල අපි කතා කරලා තියෙන නිසා මම අද ගත්තේ නැත්තේ. අවශ්‍ය නම් මේ මාර්ගාංගවල අන්ත සහ මැද කියන දේ අපිට මැදයේ කියන දේ අපිට ටිකක් සාකච්ඡා කරන්න පුළුවන් ඊළඟ සාකච්ඡාවේදී. හොඳයි, එහෙමනම් අදට අපි දහම්හම නිමා කරනවා. මේ අරණ විභංග සූත්‍රයේ ඇතුළත් ඉතිරි කාරණා ඉතිරි දහම්හමෙදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සාකච්ඡාවට ශ්‍රවණයෙන් සාකච්ඡාවෙන් නොඑක් විදිහට මේ යහපත් කාර්යයට සහසම්බන්ධ වුණු අපේ කල්යාණ මිත්‍ර හැම දෙනාටම මේ උතුම් ධර්ම අවබෝධය මේ ජීවිතේදීම උබෝ අන්තිය අනුපගම්ම මේ අන්ත දෙකෙන් මිදී අන්ත දෙකට නිශ්චිත නොවි මැදමාවතට මධ්‍යම ප්‍රතිපදාවට පැමිණ සාක්ෂාත් කරන ඒ චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය ඒ කියන පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අදිස්ථානයෙන් අදත් අපි දහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සරණයි. දැයි තෙරුවන් සරණයි. සුපත් වේවා. ඔබ වහන්සේට නමස්කාර කරමි. සරණයි.